මදනාම ස අතුකාර පෝවතුමු තිසරණ සහිත පංචසීරය සමාධන්නීම සඳහ තුන්වතාවක් නමස්කාරය කියන Dham sarenang gacai Damang sarenang gacai sanggang sarenang gacai Dutiam pibudang sarenang gacai Dutiam piamang sarenang gacai Dutianam pisanggang sarenang gacaami Taam pibudang sarenang gacaami Taam pidamang sarenang gahamami Taam pisanggang sarenang gacaami karena ගමang sampunang පානතිපාතා வேරමණී සිखाපද සමධම අදින්නධනවරමණ සිखाපද සමධමේ මේ සුමිච්චාචාරාවර්මණී සිඛපදං සමාධයාමි මුසාවාදාවරමණී සිखाාපදං සමාධයාමි රාමේර මජ්ජපමාදට්ටාන වේරමණී සික්කාපදං සමාධයාමි තිස්සාරණන සද්ධං පංච සීලං දම්මං සාදුකං සුරක්කතංකත්තාපමාදන සම්පාදේ තබ්බං තැන් පත් කරන්ටයදනුව බුද්ධ පූජාවන් ලෝකයේ අනන්ත ගුණැඇත්ත වූ අසම වූ අසම සම වූ මහා කාර්ණකයාණන් වහන්සේ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේටම පූජාවේවා පූජා කරමි කිය න දිිෂ්ඨාන ඇති කරගෙන බුද්ධ පූජාවන් පූජා කිරීම සඳහා නැවතවාරයක් නමස්කාරයකම. ද amiි සම්බද විතරගමහmuningනිමතමි සුගත ලෝක jeangනර යාවතා භගවාලෝකේ ති්දයතාවසා seang wetapati <tavata> ganhatu Puja Lukanu kamppeya Sugandhi Ka Jewadenang Anante Gunegandinang Sugandinanghang gandhi Puje Amittata getteng ගනසාරප්ප දිත්හන දිීපේන තම දංසිනා ටලෝකදිීpang සම්butද පජයාමිතමොනුදං වන්නගන්ද ගුණෝ පේතං ඒං කුසුම සතතිං පූජයාමි මුනින්දස්ස සිරිපාදසරරුහේ පූජමි බුද්ධන් කුසුමේන නේන පං්්‍යන මේතේන ලබාමි මොක්කං පුප්පම්මිලායාති අතයි දම්මේ Ayu tataයති වෙන seභwang Sugandang si telangngkapang Faන්න madurang Subang පනයමතං භගවා පතිගන් හත උත්තම අධිවාසේතනෝ බන්තේ ගිලාන පච්චයන්ගිමං අනුකම්පං උපදාය පතිගාත උත්තම ස්ුවඳවත්තුුද වර්ණවත්තුුද රසවත්තුුද ආලෝකමත්තුද මේ සියලු පූජාවූ මාගේ බුදුරජාණන් වහන්සේට පූජාකරමි පූජාවේවා පූජාම වේවා සතුකමු. ත් සමගම මේ ගාතා ධර්මයන් කියමින් තෙරුවන් ගුණ සේකරමු. ඉති පිසෝභගවා අරහං සම්මා සම්බුද්ධ විචාචරණ සම්පන්නෝ සුගතෝලෝකවිදු අනුත්තරෝ පරිසදම්ම සාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝභගවාතිී ස්වාකාතුෝ භගවතා දම්මෝ සන්දිිට්ටිකෝවාකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්පු වි්ඥහිති සුපටිපන්නෝ භගවතෝ සාාවක සංගෝ. උජුපටිපන්නෝ භගවතෝ සාාවක සංගෝ, ඥාය පටිපන්නෝ භගවතෝ සාාවක සංගෝ. සාමීචි පටිපන්නෝ භගවතෝ සාාවක සංගෝ. යදිදං චත්තාරි පුරිසයුගානි අට්ට පුරිසපුද්ගලා හසභගවතෝ සාාවක සංගෝ. පහුනෙයෝ පාහුනෝ දක්කනෙයෝ අන්ජලි කරණයෝ අනුත්තරම්පු්ඥකෙතං ලෝකස්වාති චෛත්‍රරජාණන් වහන්සේ බෝධින් වවහන්සේ මිනිකරගෙන චෛතරාජාන් වහන්සේට බුදුරජාණන් වහන්සේට රමස්කාර කරමු. වන්දාමිචේතියන් සබ්බං සබ්ටානේ සුපතිට්ටිතං. Sariරිකදතුුමාබෝධින් බුද්දරු pang saklangsadaයසmuලනිසිනෝව සබ්බරිවිජයaka පsbang nyutangsattaබදangබොධි පදpang Iමේ ඒතේමබෝධි ලෝකනතනපුජිත. අම්පිතේ නමසාමි බෝධිරාජානමස්තුති අනන්ත සංසාර්ජීවිතයේ, නානප්‍රකාර අවස්ථාවල සිතංකයින් වචනෙන් වැදදි සිද්දු නානන් ත්‍රවිධරත් නැත්‍රය කකිෙහි සමාව පිහිටවා ගමු ආයිති සංවරය පිහිටමු. කායේනවාචාචිත්තන පමාදේන මයාකතන්, අචයංකමමිभන්ති බරි පannya තගත කායිනවාචචතන පමදින මකතං අචයං කමමිදම්ම සදි්ටිකකාලික කායිනවාචචතන පමදින මයාකතං අච්චයංගම මේ සංඝ සුපාටිපන් අනුත්තර දයි පුුණ අන මුොදනා කිරිම අවසානය කරන්නට අපි කල්ත බාගනිමින් ධර්මස්්‍රවනය සඳහසූදානාවමු හැමඳෙනම එමනම් ධර්මස්ත්‍රවනයට ප්‍රථමයෙන් නැතවාරයක් නමස්කාරය කියමු. ස සමන්තා චක්කවාලේසුවත්‍රාගච්චන්තු දේවතා sadම්mbang muni raja sesunantu sakagemමොකද දම්මසාවන kalලු wayangබdangta දම්මසවනලු wayangබdangta දම්ම සාවනලු wayangබdangta නමුතස් භගවෙතු වරහතු සම්මා සම්බුද්දස් නමුතස් භගවතු වරහතු සම්මා සම්බුද්ධස් නමුතස් භගවතු වරහතු සම්මා සම්බුද්ධස් විවිච කාමේහි විවිච්ච අකුසලේහි දම්මේහි සවිතක්කං සවිචර විවේකජං ප්‍රීතිසුකං ප්‍රථමධ්‍යනං උපසම්පජ්ජ විහරතිති සද්දා බුද්ධ සම්පන්න පින්නත් හැම කෙනෙක්ම මේ මොහොතේ සූදානම් වෙලා ඉන්නේ ුදුරජාණන් වහන්සේ දේශනා කරපුවා කාරයට අපේ ජීවිත සකස් කරගන්නේ කොහොමද අපේ ජීවිත වලට ස්තර සැනසීමක් ඇති කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව යම් පුංචි දැනීමක් ඇතිකරගෙන ධර්මයේ තියන වටිනාකම තේරුම් අරගෙන ඒ තුළින් අපේ ජීවිතයට ප්‍රායෝගිකව මේ උතුම් ධර්මය එකතු කරගන්න කොහොමද කියලා සාකච්ඡා කර ධර්මමාර්ගය තුළ රවාගැනීමේ අදහසින් මේ ජීවිතයේ සාර්ථක භාවය ඇතිකරගෙන සංසාරික ජීවිතයේ සුවපත් භාවය ඇතිකරගෙන සදාකාලිකව සීල දුකස්කන්දවලින් අතම දෙනවාකෙන අධිෂ්ඨානය ඇතිකරගෙනයි හැම කෙනෙක්ම ධර්මස්ත්‍රවනය සඳහ සුදානම් වෙන්නේ අද දවස අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ගැඹුරු නමුත් දුරජාණවහන්සගේ ධර්මය තුළ තියන ප්‍රාථමිකම ආසනය පිළිබඳව. ප්‍රාථමිකම සැපය නැත්තන් බුදුරජාණ වන්සගේ ධර්මය තුළ හික්මෙන කෙනෙකුට ඉස්සෙල්ලාම ලැබෙන සුවදායක පළවෙෙනියෙන් ලැබෙන සුවදායක තත්ත්වය මොකක්ද කියලා. දෙවනුව තෙවුණුව ලැබෙන දී පස කලා පලවනිෙන්ම ලැබෙන දේ පිළිබඳ අපි කතා කරන එක යුක්ති යුක්තයි නේද ඒකහින්ද අපි ස්සෙල්ලාම අපි මේ ධර්මය තුරින් ලබාගත යුත්තේ කුමක්ද කියන එක පිළිබඳ සාකච්ඡා කරණ්ඩයි අද දවසේ අපේ මේ ධර්ම සාකච්ඡා යොම් වෙන්නේ. මේකෙද අපි උපරින් වසයෙන් උත්සාහ කරමු විවෘත මනසක් ඇතිකරගෙන ධර්මස්්‍රණය කරන්න. ඇයිහෙම කියන්නේ මේ හාමුදුරුවෝ කියන හැමදේම ඇත්තයි කියන තැන ඉඳගෙන බණහ්ඩ ඕනේ ඕනද නැද්ද ඕනෙ නෑ ඒහෙ බෑ නේද? අපි කාටත්තින තර්කානකූල බුද්ධිය අපේ ජීවිතවලට මේ එක තු කරගෙන බල්ඩුවන ුදුරජාන්හන්සගේ ධර්මය හේතු පල දහමක් එක බුදුරජාණන් වහන්සගේ ධර්මය නෙවේ හේතු පල දම කියලා කියැන බදුරජාණ වහසේ ධර්මය නවෙේ ස්භාව ධර්මය නමුත් බුදුරජාණන් වහන්සේ මේක අවබෝධ කරගත්ත ස්වභාව ධර්මය තුළ තියෙන යථතත්ත්ව මොකක්ද කියලා අවබෝධ කරගත්තා අවබෝධ කරගෙන මොකද කරේ ඒග තියන විෂමතා අයින් කරා හිතේ. මෙහෙම කියන්න සුළියක් කැරකෙනක් කොහැරි තැනක. සුලිය කැරකෙන්ඩ මේ වතුරේ හේතු තියෙන් ඕනද නැද්ද හේතු තිෙන් ඕන. ඒ හේතු ටික අයි වුණා අනං කැරෙන්ඩ තියන හේතු අයිගුණා අනං සුලිය නෑ සුළියට අදාලවෙ චොක්කොම හැබැයි යතන තියනවා. හැබැයි සුළිය? නෑ ේද එම් කෙනෙකුට කියට බෑ සුළිය නෑ කියලා. නේද ඇයි සුළියට අදාය චොක්කොමටි තන තියෙනවා. කෙනකුට කියඩ බෑ සුළිය තියෙනවා කියලා. ඇයි සුලිය ප්‍රේන්ඩ සුලිය සකස් වෙන්නේ ෑ. අන්නේ වගේ සුළිය සකස්වීමේ වැඩපිළි වෙලා අයින් කරා. අයින්කරන ක්‍රමවේදයක් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන ඔභාව ධර්මයේම තියෙන යම් විෂමකාරී ආකාරයට දුක උපදවන දුක සකස්වෙන සැකසීම නැතිකිරීම මේ වැඩපිළිවෙරේදී පළවෙනි පියවර විදිහට අපේ ජීවිතයට අපි එකතු පාදා කරගණ්ඩෝන යම් කඩයිමක් තියෙනවා. අන්න ඒ කඩම පිළිබඳ විවෘත මනසින් අපි එකතු වෙලා සාකච්ඡා කරමු. අපි එකතු වෙලා සාකච්ඡාරමක අදහස් ඉදිරිපත් කිරීම විතරයි නමුත් ධර්මානු කූල අදහස් ඉදිරිපත් කිරීම විතරයි බොහෝ බොහෝ සාකච්ඡා කිරීමේ මංහිතනවා අපිට හොඳ තීරණ එකටෙන්ඩ පුළුවන් කියලා පුංචි සැකයක්වත් තියාගන්නේ නැතිවෙන විදිහට විමසන්ඩෝන ම ධර්ම දශනා පුරාවට උත්සාහ කරනවා හේතු පල ධර්මයට සාධාරණයයක් ෂ්ට කරන්න. එකැන මේ දේහින්ද මේ දේසිදයන වකිලි දැනු ත් නන්දුව ඇතිවෙනවානේ. නේද. කාඩත් තේරෙනෝ මම මේහනම් මේ විදිර කරනවා මේදිර කරත් මේ ද වෙන මමයි අන්ද භක්තියකින් යමක් කළ යුතුවෙන්නේ නෑ කවදක්වත් බදුජන් වහන්සගේ ධර්මය හරියට මේවා ගෙනවෙේ මේ වැහෙනවා. නේද ඒක විනිවිධ පේන දෙයක්. නද. ඒක හිද අපි උත්සාහ කරම මේ විනිවිධ භාවට එඩ හොඳයි. එහෙම නං ම ඉස්සල්ලා අහනවා මේ විද්‍යාව දියුණු ලෝකය. මේකට බොහෝඇයකන්නේ විද්‍යාව දියුණුී කියලා. නේද. නමු බුදුරජාණන්හන්සේගේ ධර්මයට අනුව අපිට කියන්න වෙන්න මොක්ද අවිද්‍යාව දියුණුී කියලා. විද්‍යාව දියුණී කියලනෙ වෙයි අවිද්‍යාව දියුණුී කියලා. ඇයි හෙම කියන්නේ. දවසින් දවස මොහොති මොත හැම දවසකම මිනිස්සු පෙළ වෙන්නේ දු එකතු කරන වැඩ පිළිවෙලකට. එකන ළඟාකර ගණ්ඩ බැරි ඉලක්කයක් ළඟාකර ගණඩ හදනෝ. උදාහරණයක් විදිහට කුගලක් මු නේ නෙළුම්මලක් පුප්පවන්ඩ කවහර උත්සාහකරුත් ඒ වෙයිද වෙන්න නෑ නේද. අරලිය පැළයක් හිටෝලා රෝස මලක් ගණ්ඩ උත්සාහ කරොත් ඒක වෙයිද වෙන්න නෑ. මේ ලෝකේ නොයෙන දේවල් වගැත්තින කවදාක්වා සිද්ධ වෙන්නේ නැති දේවල් ව ගැත්ති . එ ඒ නැති දේවල් වලින් යමක් බලාපොරොත්තු වෙමින් ජීවත්වෙන එක තමයි හුඟක් බෞද්ධයින්ට පවා සිද්ධ වෙලා තියෙන වියසනය සාමාන්‍ය මනුස්සයාගේ ස්වභාවය අන්න ඒක හින්දා අපි පුංචි උත්සහයක් ගමු කුමක්ද කළයුත් ඒ මේ ජීවිතයට විශාල වටිනාකමක් දෙටනා තේරෙනවද විෙර ටි මක් දන්න ොක්ද කරන්න න ොන ද ටාකම කියනව වන එක තුනාමැතිට නේද වටිනාකම දැන් මම ලංකාවේ දම් මෙහටවා හොඳ ම ත රපියල්ද හ කොලේ තිබක් කියට නෙද මේ මාර කරන්න බැකයන්ටු ැම් මේ දරුවකුට දුන්නත්වෙන්නේ රූපපොතක අලෝගන්ඩ තමයි. නේද ඇයි ඒ කොලේට මෙහේ මනවක්වත් වටිනාකම නැති හින්දා. නේද ඒකලේ වටිනෙ කොහෙටද ලංකාවට ඇයිහෙම වටින්නේ. ලංකාව එහෙම එකක් සම්මත කරගෙන. නේද සම්මත කරගත්ත වටිනාකංවොලට වටිනාකන්නෑ. ඒවා ඒ සම්මතය තියෙන තැනට විතරයි. නේද දැම් බලට මම රංකාසියක් කරඟාව කියලා හිතන්න මට රත්තරනින් හදපු කාසියක් කරංාාවත් ලක කොහේ තැන රංගත් ඒ රංකාසිය වටිනාකමති න. එ වටිනවනං හැමෝටම වටින්දෝනය. වටින දෙයක් නම් හැමෝටම වටින් දෝනි. බුදුරජාණන් වහන්සේ ඒ වටිනමදේ මොකක්ද කියලා තේරුම් කරලා දුන්නා. නේද බලන්ඩ අපිට වටින්නේ තරහෙන් පාහ මෙමකකිවටි නිවන් අරුණ කරන ක තා කරන. නේද. අපටටින්නේ අපේ දරු අනිත් යට වටිනද අපිට වටින්නේ අපේ ශරීරය අනිත්යට වටිනාද. අපිට වටන්නේ අපේ ගෙදර නද අනිත්ත යට වටිනාද. නෑ නද. ට වටි අප ය අම්මතත් අනිත් ඇට වටිනද ඒනම් අපි වටිනාකන් දීලයන්න මොනවරද ජීවිතේ පරම වටින දේ කියලප හිතාගෙන මුළ ජීවිතයම කැප කරන්නේ මොනවටද ද ලෝකටම වටින දෙවල්ලඩ නෙවෙයි නේද එහෙනම් ඒකත් අපේ හිතේ තියාගෙන දැම්බලමු අපි කොයි පැත්තකට හැරෙන් ඕවනුද මේ ජවිතය අපි හෙනං මේ වටිනාකන් දීලතියන දේවල් වලට පිවටිනාකන් දේලා තියෙන දවල්ලට තියෙන වටිනාකම මොකක්ද කියලා තවටිකක් මසල බලමු කවුරුත් කැමති පින්නත්න සැප පුටුවක අඩෙන්ට එ නේද සැප පුටුවට කවුරුත් කැමතින්න ඒකන්ද හැමදාම මිනිස්සු කරන්න මොකක්ද සැප ආසන සකස් කරනවා සැප පුටු හදනවා නේද මේ වගේ කවස්ථාවක බුදුරජාණ වහන්සේකෙන් හොඳ ඇනුම් පදෙකුත් හැබුුණස් සියලු දෙනාටම එතමයි පරිනිර්වාණ සූත්‍රය සඳහහා වෙනවා එක තැනකදී ගංගානන් නදිය පිරිලා ඉතිරීලා යනවා ඒ යනවෙලාවේ බුදුරජාණන් වහන්සේ පිරිිනවන් පාන්්ඩාසන්න කාලේ රහතන් වහන්සේලා පන්සිය නමක් සමඟ ගංගාන නදිය අසබටට බුදුරජාන් වන්සේ වැඩිය වෙලාවේ මිනිස්සු පාරු හදනවා පාලන් හදනවා එක එකේ ගාකාරයේ දේවල් හදනවා මේ ගඟෙන් ගොඩ වෙන්ඩ ගඟෙන් ගොටට හරීයට මහන්සේ න හරියට වැඩයිඉති ද ලහි ලහියේ වැඩ ඉවරක් නැති වැඩ ඇයි මේ පාලහදනවා පාරු හදනවා එකකින්ද වැඩ නේද. බුදුරජාණන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා මේවෙලා මොකද කරේ අකුලලා තිබ්බ අතක් දිගාරීනවා හා සමාන කාලයකදී මේ ගඟෙන් ඒගොඩ එගොඩු ලතම මේ ඇනු පද අපිට කිවේ මොකක්ද කිව්වේ. මේ බොහෝ දෙනා පාලංහදනවා පාරු හදනවා මේ ගඟෙන් එකගොඩුවෙන්ට ැරුව සංසාර ගංගාව තරණය කරපු නුවන තියෙන ඇත්තෝ මෙවැනි ගඟා වකුටු කළ අතා දිගාරණ නය තරණය කරන කියලා. ද එතකොට පාලන් හද හද පාරු හද හද ඉන්නට කිසි වටනනාක මත්ති නොත්. ඒ අයට නද ගොඩක් වැඩ නේද එතකොට අපත් ඔන්න අපේ වටනා ගැනි හිතල බලන්න අපි මොනවරද මේ ලොක වටනාාකම දීලා තියන්නේ කියලා ඔන්න හිතේ හාමුදුරුව නුම් පද කියනවාවත්ද කිය. නේද ඇනන පද තමයි. නේද. ඇනුනොත් නෙරි දෙෙන්නේ නේද. ඒහිද ඇනුම් පද තමයි. හැබ අයහපතටද නෑ අයහපට නෙවෙයි අඩුම ගාන ජීවිතට එක සරයක්හරි තේරුම් ගණඩ ඕන හින්දා. දැන් ආය අපි අමුුවර ආසනය පැත්තට. ඒ ඇනුම් පදයක් එක්ක තව ඇනුම්පදයක් හදාගන්න නේද. ඔව! විද්‍යාව කියලා මේ දියුණ වෙලා තියන අවිද්‍යාව කියලා කිවේ ඇයි ඒකට්ටිය පුටු හදනවා. නේද? වරක් ැතුව සැපපුට හදන. ඉස්සර කරකෙන පුටු තිබෙන දැන්වන කැරකෙන පුරතියනවා නද අපි පුංචිම කාලේ කැරව කෙන පුට තිබි නෑන. නද. ඇයි මේ පුටුව කැරකෙන්ට හැදවේ නැගිටලා හැරෙනකොට ඇඟ දැනෙනවා. නේද ඇඟට අමාරුයි ඒකන් දමොකද කරේ කැරකට පුටුව හදාගත්තා. නේද. මොකක්ද සැපම පුටුවේ තියෙන ස්භහාවය පුටුවක් සැපයි කියන ෑලි පුටුව ඉදගන්නට කැමති නැතියේ. කැමතින ෑලිපපුට ඩ ලඳ. ඒයි ඇඟට අපහස ඇයි පහසු අපහසුව දැනෙනවා. නේද. එනම් මේ කුෂන් කරලා නානා ප්‍රකාර දේවල් කරලා මේ සැප පුටුවක් හදනව කියලා කියන්නේ මකක් හෙනම්. ඉඳර්ගත්තහම ඇඟට දැනෙනෙම නැත්තං ඉඳගෙන ඉන්නවා කියලා අන්න ඒට අපි කියවා සැප ආසනයක් කියලා. නේද. එම් ලෝකයේ මනස්සයකුට පුළුවන්නම් දැනෙන්න්නෙම නැති ආසනයක් හදාගඩ ඒක ගඩක් වියදන් කරයිද නැද ගොඩාක් වියදන් කරයි නේද එ කවුරුත් පිළිගන්නවාද දැනෙන්නේ නැත්තං ඒක සැපයක් කියලා. නේද දැනන්නේ නැත්තං ඒ සැපයක් ඒකයි මේ දැනන්නේ නැතිවට හදාගන්න ඇයි ගැස්සෙන වාහනක රක මැති. නද යනකොට දැනෙනවා නේද පුළුවන්තරම් ගැස්සන්නේ නැත්තන් හනේ දැනෙන වඩුයි නේද ඒක හින්ද අපි යන්න මේ අපි ඔක්කොම කරන්නේ අන්නේ වගේ සැපයා හොයෙන මාර්ගයක යනවද නැද්ද ඒ වගේ ක්‍රමයක් හොයාගන්න හදයන් හැම්ම කෙනෙක්ම පිළිගන්නවා යම් තැනක පිදගත්තා දෙතන දැනන්නේ නැත්තම් නද යම් තැනක යනවද දැන නැතුව යන්ට පුළුවන්නවා නේද ඇයි අපිට මේ සීතල හදාගන්න අප ඒසිී මසි එකක් දාලා ඌස්නය දැනන එක අඩු කරන්න බොහෝ සීතරටවල් ඔල මැසින්ින් කරන්න මක්ද ඌස්නය හදනවා ඇයිඒ සීතල දැනන එක අයින් කරට ඇයි බඩගිනි වෙනකොටම කන්නේ බඩගින්න දැනන එක අයින් කරන්න එනම් සාීරිකවත් මේ දැනෙන දැනෙන හැමදේම දැනන එක අයින්කිරීමේ සැපය ලබාගන්ට අපි කවුරුත්වෙේසෙනගේ නේද හොඳයි ලෝකෙ තියෙන උපරිමම තාක්ෂණය භාවිතා කරලා සැපම පුටුව මේ කාලේ හදන්ට පුළුවන් හැදුවොත් එක ගොඩක් වටි නේද නේද? මහන එක ප්‍රශ්යක් විවෘර්ත උත්රදට. ඒපුටුවේ එක රියව්ුවෙන් කොච්චර වෙලා ඉඳන් ඉට පුළුවන් වීද ද සැප පුට න්ද ගත්ත කියන්න ටිකින් මොදකරන්න හැබැයි අය හැරඩගෙනවා නේද. ඇයිඒ මේ විද්‍යාව කිය අවිද්‍යාවට අමතක වෙලා මනුස්ස සරීරය සැප එක නෙවේ කියලා නේද ඒකකි වක අවිද්‍යාව කියලා. ඒකට අමක් වෙලා මනුස්ස සරේ සැපය එකක්නේ ඇයි. හා බලමුක දැන් කීසරයක් කිරියාව මාරයි කියල කට්ටිය නද. හ දැ මෙම ඉන්නකොට දැ මට වුන්නත් චුට්ට වෙලාවගද මගේ හිත මට කිනවා නි පැතට කකුල තියා ගන්නට. එතකට සැපයි කකිලොන්න හමතියාගන්න ආය චුට්ටකින් කියනවා ආය අනි පැතරතියාගඩ කියලා නේද එ හැමවෙලේම සැප හදන්්ඩ වෙලා තියනවා. ඉතින් ආසනයේ කොච්චර සැපවනත් වාහනයේ කොච්චට සැපවනත් ඇඟට නම් සැප නැත. නේද? ඒක අමතක වෙලා කට්ටිය සැපපුටු හොය නවා. නමුත් ඔය කියන උපරිම සැපපුට ඉඳගත්ත කියන්නපු. මහා ගෝසාකාරී සදධයක්කාවත් ඒ පුටු සැපද නෑ නේද මැස්සෙක් මදුරුවෙක් වහලා කරදරකරොත් ඒපුටුව සැපද නෑ සැපනෑ නේද ගන්ධයක්කාව දුර්ගන්ධයක්කාවත් ඒපුටුව සැපනෑ ගේ සාරික ේදනාවකාවත් යම් විදිකින් ටික්ලයිට ඒටු සැප නෑ. නේද. එ ඒයඒ එකක්වත් එන්න ඇති විදිහට හැදව කියන්නු. ඒ පුටුව වටහට හදනවා දුරගන්ද නැතිවිට සද්ධයන්නේ නැතිවෙන්නඩ ැන්මේ තාක්ෂනය පුළුවන් නතිද. නේද සීත වනත් පාලනය කරලා. ඔක්කොම කරලා පුටුවක් හැදව කියන්නු. නේද. ඒ පුටුව තියන තැනට අනවශ්‍ය සීතලත් නෑ අනශ්‍ය සනත් නෑ මැසි මදරුවොත් නෑ සද්දත් නෑ දුර්ගන්දත් නෑ. ඒටකත් අද කාලය න්න කරන්න පුලන් නද. එහෙමත් හදගත් දැගේ පුටු ඉඳඟගන්න වෙ. අතීතයේ රස මුසු තැනක් මතක් වුණත්. සැපද. . අතීතේ යම් කිසි තරහගියදයක් මතක් වුණත්. සැපද. නෑ නේද. එහෙනම් ඒත් සාර්ථකද. එතනත් සාර්ථක. න නේද. බොහෝ පීඩම් මොනදේ තිබ්බත් වැඩක් නැහැ? ද චිත්ත පීඩාවක්ගේ පුටුවවෙඉන්නකට එනව නං චිත්ත පීඩාවක්ගේ පුටුව ඉන්නකට එනව නම් එතන ඇති සැපයක් ෑ විවේකයක් නෑ නේද අර පුටුවේන්ද ගන්නන්නේ විවේකයක් ලබාගන්න එනන්ගේ නිසි විවේකේ ලැබෙන්නේ නියම විවේකයක් නම් පැහැදිලිියෝම කයින් කෙරෙන කරදරත් අයිංවෙන්ඩෝන හිතෙන් කෙරන කරදර අයිංවෙන්ඩෝන අපිට තියෙන විවේක ගැන පොඩ්ඩ බල මේ සරීරය මේ හිත ආශරය කරගෙන යන ගමනේදී අපිට විවේකයක්ත්ති නද බලන්නකායවයේ කරන්නට අපි උපරිමුත් සහයක් ගන්න. නමුත් විනාඩිත් පහම් පහට හරවඩෝනෑ. නේද හොළුව කැසුවොත් කසන්නඇතු ද බල තින වෙලා හොළුව කසන වෙලා වග කසන්න ඇතුව මෙම දත්මිට කාග ඉඳල බැලුවොත් ඇස්සොලින් කඳරු හිටන්ගනවා නේද. ඒකමයි රෝගය කියන්නෙත් රගී වුණ හ මොකද වෙන්නේ හා බයානකයි මේ ජීතය හරියට කල්පනාකරොත් රෝගී වනත් අ උස් ගඩ බැරිවුනත් අධ දෙේ උස්සගඩ බැවුුණ කසනකොට කසාගණඩ බැරි වෙනවා නේද එච්චරක්ද හැරෙන්ඩ බැරිවුණොත් මොකද වෙන්නේ නේද එතන රත්වෙන ඇයි මේ සරිදයේ හොල්ලන්ඩ ැරිවෙනවා. ඒ රත්වෙන තැන ඊට පස්සේ තුවාල වෙනවා නේද තුවාල වෙන තැන වෙලාකට පනුවෙන න්න ැුව මෙහම ඉන්නකොට පිට හාරගෙන උඩට පනුව වෙන අවස්ථා මනුස සරීරවල තිය ඒ දරාග නින්ද වෙන අන්තිමට. ඒ තරම් ආදීනව තියෙන ශරීරයක් මේ නේද දන්නද මනුස ජීතයේ ආවිශ කොච්චද කියලා දැ මේ කාලේ හැටියට අපි කියනවා අවුරුදුනං හැටයි කෙනවා මාස ගත්සු කලකිරෙනවා අප. මාස ගීදදවට හත්සය විස්සයි මාස හත්සය විශස්සක් කියන්නේ නද එම් බොහෝම කෙටි කාලයක් ඒ කනුත් නේද ඒ කනුත් තුනෙෙන් දෙකක්ම අනිත් අයගේ සැලකිල්ෙන් ජීවත්ව වන කාල තුනෙ එකක් විතර තමයි සාමාන්‍ය පුංචි පුංචි හරි අපහස්ාවෙන් ටක් අඩවෙලලාඉන්න්න පුුවන් හරි පොඩක් තින කාලයා එම කෙටී කාලයක් තියෙන මේ ජීවිතයට බලන්ට ඒ කාලෙ තුළත් අපි හොයාගෙන යන්නේ ස්තීර සැපයක් හොයාගණ්ඩ බැරි සැපවිඳන ක්‍රමයා නේද එහෙනම් ඊලංකට බලන්ඩ තාපැත්තක් හිල්ලෙච්ච කලයකට කවරු හරි වතුරුවක් කරනවා නම් ඉවරක් නැතුවකි වතුර යනවන වතුර යනවා කියලා දැනගෙන තදිින් 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 එකට හැමලේ මහන්සේල වතුර පුරණන් වන ප්‍රයෝජනවදයද ෑ කවරහරි කෙනෙක් එෙම පුරණවා දැකලා අපි ගිහිලා කියනවා මේ වැඩි හරිගන්න නෑ පේ නඇද වවතුර යනවා ඔයා මහන්සසිලාවකට වතුරපුරුවන්ට එපා. එයා කිවොත් එෙම නෑනෑ ඔහේට වැඩක් නෑනේ. න මණ පුරුවන්න්න පුරණකටම පිරවන මට ඇති නේද කිවත් අපි ඒ මනුසයට මොවගේ මනුසේ කි නේද. නිකම් මෝඩද නෑ ලොකුම මෝඩක් කියයි නේද. යයට කිව්වට පහදඩත් බැකයි. අපිම මොල්ර හර අපට චොකලද හයක් ගෙනත්තිෙනවා. ඔන්න දෙකක් කනකොට දැන් ඇති. ඉදිරිටික විසිකරන්නට හැදුවොත් කරවර මොකද කියන්න නැ. හා එ්හා කියෙනවා ඇයිඒ දැන්මට ඇති වනාට අය පස්සේ අය පස්සේ කණ්ඩ වෙනවා මේ දෙකන දැන් ඇතිවුුණා දැංහිත පිරුණා හැබැයි අයපුරුවන්ඩ වනද නැද්ද. අය ටිකින් පැෑකින් දෙකින් හ අයපුරන්වන නද ි්‍රියෝපද වන කෙ ලන්ඩ ඕන කියලාපේ හිත හිතුන කියන්නරු. අපිගහිම් බලවා ආදැන් ඇති. ආය එහෙට අයි බලඩුව නොද නැද. නේද. අපි කැමති සිදුවක් ඇහුව කියලා හිතන්ඩකෝ දෙෙසරයක්ත් තුන්සරයක් හනකට හිත පිරෙනවා. නේද. ආදැන් ඇති නවත්තල දානෝ හැබැයි ආය අසස් වන්ඩෝනද නැද ආය අස්ව වඩ ඕනද ැද සිින්දු පස්ස. නේද. ඉවරක්ද කොයි තරනම් මේ ඇහැට එකම රූපය පෙන්න්නලලා සතුට වෙලා ඇද. එකම ශබ්දය අස්ස වලා සතුට වෙලා ඇද්ද. එකම ගන්දය මේ නාසයට එකම රසය මේ දිවට එකම පහස මේ ශරීරයට ලබාදීලා කොයි තරන්නන් සතට වෙලා ඇද දැන් ඇතිද. ඇති වුණාද ඇතිබීමක් නං නෑ නතාව කොච්චර කල් දෙටද. කොච්චර කල් දෙටද ඕගන උත්තරයක් ඕනමයි කවදනකන්ද නැරැන කාං අන්න පිට අමතක වෙච තැෑ? මැරෙනකම් ඕක දීලා ඉවරයි නම් මම මේ සිවර පැත්තකින් කියලා මමත් දෙෙන්ට පටන් ගන්නවා. ඇති මැරුහමවරයි. නේද. මැරුුණ හම ඉවරවෙනවාද. අන්න එතන තමයි ප්‍රශ්නය නේද. බලුව හැක් ලෑඇස්ති කරගෙන හරි දෙනවා. බලල්ල හැක් ඇස්ති කරගෙන හරි ආය බලනවා. නේද. තමන් කරගෙන කියාගෙන තියෙන දේවල් හැටියට දෙකේක විදිේ ඇස්කන් අආස දවසරර සකස් කර ගනිමින් තව තව ද දෙන කවදැෙනනන්ද දෙෙන්ට වෙනවා. යම් කිසිකන්න හරි ආසාාව තහාාව ඉවර වෙලා නිවන්දකින කම්ම පිරිනිවම් පානකම්ම දෙඩ දෙඩ වෙනවා. එම් මේ ඉවරා? නෑ. එතකොට මේ දෙනවා මේ ඉවරයි මේ දෙනවා මේ ඉවයි මේදෙනවා මේ ඉවරයි. නේද. එතුට හරි මහන්සසි වට වෙලා හරිර ඩ කරන්නඩ වෙලා ති නොමවාදඩ. නේද. බලඩ? ච්චර දන්නත් ආයසරයක් ආයසරයක් දෙන්ඩ වෙනවනං දෙන වෙලාවට ඇති වෙන නම් හිත කියන හරි නිගන් හිල්වෙච්ච් කලයක් වගේද නැද නේද. හිත කියන පැහැදිලිුවම් හිල්වෙච්ච කලයක් වගේ මේකට වතුරු පුරුවන්න කවු් දන. මේනකට වතුරු පුරෝපුරෝ ඉන්න කවුද. ඒ වගේ යට කවුරු කියරද කිවේ. මන්නවේ කිවේ නේද මමනවෙන කිවේ නේද හොදයි. නේද. ජීවිතේ තියන එක ඇත්ත හොඳයි මේටික දැනගත්තා කියලා හෙටයිදං ඕක නවත් අන්ඩද අන්න අපිඩෝන තැන නේද මේටික දැනගත්ත කියලා මේ දැන් මේ බනින් පසි නවන්ඩද අදනං හිතේ නවත් අන්ඩඕන ක්‍රමය ොයාග්ඩෝන කියලා ද අදනං හිතේ නවත් අන්ඩෝන ක්‍රමයා හොයාගඩුවකීවර නෑ කියලා කොච්ර වෙලා ඔය සිතුවිල්ල තියද සමහරවිට බනාහල මෙතරින් ටිරනකන් විතරයි සමහරට නේද අන්න ඒ ගැටලුව හැම්මත් දාම තියෙනවා පිට. අන්න ඒ ගැටලුව අයිං කරගන්න තාකල් සසරෙන් ගැලවීම . අපි ඔන්නෝකට කියන සිහි උප දිනවා කියලා. දැ මේ වෙලා අපට සිහි උපදිනවා හරිටමට මේ වගේ මන්දැන් කිවොත් ඇහහි පිය හෙරෙනව නේද කියලා නේද ඇහි ප නද කෙ ැවොත්තේම කට්ටියකැ වු නන්න ම ැහි පියල් වරුදු කියකට පසේ දෝක මතක්ුුණේ මං ඇහි පියහෙලෙන කෙනෙක් කියලා මෙම ඇතගහ මතක්කුුණ ඇබ හැමදාම කරා නේද එති කියනකොට මතක් වුණා මං ඇහි පියහල කෙනෙක්ක ඒවගේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකට පහල වෙලා දහම දේශනා කරපු හ මිනිස්සුන්ට පින් අදදි මතක් වෙනවා අපි හිල්ලවෙච්ච කලවලට වතුර පුරෝපුරෝ ඉන්නවා නේද කියලා ඒක මතක්වෙලා අමතක් වෙලා යනවා සහරට මුණම ආය තක් වෙන්ඩ අය කවදහරි බුදු බන හන්ඩම ඕනති කල්පයකින් වඩ පුළුව. නේද. අනන්ත දුක්විඳලා අන්න අය මනුස්ුභාවයක් ලැබිලා ආය බුද්ුවත් පාද කාලෙකි ප්‍රදිලලා ඉන්න කාලෙක තමයි ඒටික එත්ත කම්ම මොකද කරන්න. හිල් වෙච්ච කලයකට වතුරු පුරෝපුරුවම නේද ඉන්න වක්කඩේ හකරු හඟව හඟන්නවා. ඇයි හොයලා අමාරුවෙන් හම්ඹ කරපය හගන්ඩ තියෙන තැනකොහෙද වක්කඩක් නම් එක දිය වෙනවා. සුරක්ෂිත කරගඩ බෑ කිසිම දෙ සුරක්ෂත කරගඩ බෑ නමුත් ඔයොක්කොම දැනගත්ත කියලක් වල්කත් ඕකෙන් අයින්ගෙන්ඩ පුුවන්ද නේද මොකද ඒ දම්මා හේතු පබවා තේ සංහේතුන් තතාගතුවා තේසංචයෝ නිරෝධ ඒවංවාදී මහා සමනෝ කියලා උදම් අනපු මේ ධර්මය පිළිබඳව නද අසජ මහරහතන් වහන්සේ උදානවාක්කයක් කර මුළු ධර්මය එක අතකටාරගෙන වගේ. එ මේ උතුම් ධර්මය සියලුදට හේතුව දේශනා කන ධර්මය. ගැලවෙන්ඩ් ඕනෑ කියලා හිතුනට ගැලවෙෙන්ඩ් බැරි ඇයි ඒවටත් හේතුවක් තිට ඕනොද නැද්ද නේද. ඔන්න පුංචි ප්‍රශ්න තුනක් අහනෝමනු. ජීවිතයේ මේ වෙනකං කරේ කළයුතු දේමද කි ජීත ගැම ොත්තර පැත්ම් පැත් කති කික ජවිත මේ වෙනකම් කරේ ලෞකික ජීවිතය සාර්ථක කරගන්න න දේවල් මද කරේ ඒවා මද කරේ ඕන නැති දේවල් නැතම් පල්ලෙ හාට ඇදන දේවල් පිරිහෙන දේවල් කේ නැද්ද කරා සමරයේවා දැනගෙන කරා සහරේවා නොදැන කරා න නොදැනකරපු දේවල් හැයි දැනගත්තකම කරගන්න අපි නද ඔවු නේද එනම් ජීවිත කළ යුතු නොකලයුතු දේ දන්න නැත්තම් ඉතාම අසරන තත්වකට පත්වෙන ද නැදද. ජීවිතේ මම කරන්්ඩෝන මොකක්ද මම කර්ඩෝන මොකක්ද නොකරන්්ඩෝන ොකක්ද කියලා දන්නේ නැත්තම් ලොකූ අසරනක මකට පත්වනවා කොහොම දනගන්න සහරය කියන හිතට එකඟව ජීවත්ත එක හරියටම හරි කියලා ඒ ගන මොකද කියන්නේස්ෙල් තට එකගව ජීවත්වන හරිද. ඔවු නති නැද්ද. ආඩම්රක න හිතට එකකව ජීවත්වෙනෙ මම කියෙර. හිත කියන්නේ කොයි වගේ කෙනෙක්ද. හිත තමයි අප වාපසර ඇද්දේ. නේද හිතේ සමහරලාවට ඇතිවෙන්නේ කාටවත් කියන්න බැරි හැඟීම්. නේද. මේ සරටවෙ හිතේතිෙන ඔක්කොම කියන්න කිවත්තේ. ගුටි ක්ඩත් වෙඩිට තියන තරමටම. නේද. එහනම් හිතට එකග ජීවත්ත වන කෙනෙ වැදදි. අප හිතට එකකගව අපිට සිතවිලිය ඇවෙන හැබේ අපි එව්ුවට එකඟව ජීවත් වෙලා තමයි මේ ඔක්කොම වෙලා තියෙන්නේ නේද එහෙනම් කල්පනා කරන්න ඕන හොඳට මට හිතනෙන හැටියට නේද ජවත්වෙන් උදර නැග ො මට හිතෙනවා අර පත්තර හැරරිට අර පැත්තටයට හා පැත්ත යන්ක හිතවා මට හිතෙන හැටියට ම ජීවත්වවෙන්නේ ඒක හරිද හොද කල්පනා කරන්න ඕ ආයසරය පොඩි කාේ හරි කියලා හිතච දේල් ද කාල වෙනකට තේෙනු අයු ඒව වැරදි කියලා මැද කාලේ හරි කියලා හිතිච්ච දේවල් තවත් පසට යනකොට තේරුණු ඒවා ගොඩක්කේවා වැරදිී කියලා අද අද මගේ හිතට හිතෙන ඔක්කොම හරිද මං වැඩ කරන්නේ හෙමනි මට හිතන විදිරණ මං හරි කියලා හිතාගෙනන අද මට හිතෙන ඔක්කොම හරිද දන්නේ ද හරි වැරද දන්නේ ොකද කරන්නැතුවර ීවිත ජීවිත් හො . අන්න තැදි තමයි එන්න ඒසරනකම ැතින්ට තමයි පලවනිෙන්ම බදුරජාන් වන්සගේ ධර්මය අපට ඕනුනේ. බුදු කෙනෙක් මේ ලෝකෙට පහල වෙච්ච කාල තියෙන ලොකුම වාසනාව තමයි මෙ මෙන්න වැරදිද කියලා අපට නිවැරදිව පෙන්න්නාදීලා මේ හරිදේ වැරදේ කියලා. ඒවැට කෙනවා කුසාද. කුසල් කියලා මේ කුසලය මේ විදිහට කරන්ඩ මේ විදිහට කතා කරන්ඩ මේ විදිහට හිතන්ඩ මේ විදිහට කර්ඩ එපා මේ විදියට කතා කරන්් එපා මේ විදියට හිතන්ඩ එපා කියලා මේ කය වචනය මනස සංවර කරගන්න හැටි අසංවරකම නැති කරගන්න හැටි කළ යුතු දේ නොකළ යුතු දේ ඉතාම් පැහැදිලියෝ සඳන්කලා තිනෙන එන දැ ඒ දැනගඩ පුළුවන්කමති නොද නැද අප ට දැන ගන්නකට කියනවා අපි නුවනක් ඇතිකර ගන්නවා කිය එෙනම් නුවනතියෙන මනුස්සයා කළ යුතු දේ දන්නවා නොකළ යුතුදේ දන්නවා. නේද. කිය යුතු දේ දන්නවා නොකයුතුදේ දන්නවා. හිතිය යුතු දේ දන්නවා නොසිතය යුතුදේ දන්නවා. ඒකට කවුරුත් එකද. නේද ඒකහෙම වඩ ිනංහ දන්නවාද දැම්. මං හනවා පරුසවචචන කියන එක හොඳද හොඳනෑ නේද පරු වචන කියනක කොහමත් හොඳන ඕක දැනගෙන හිටියද නැද දැනෙන හිටිය එකද බුදුරජාණන් වහන්සේ නමක් ලෝකට පහල වෙලා ර්මේදේ නක පරු වචන කියන හොඳ කියලපට ැක න එක පවුසිද් වෙන ද අප හන්ඩ වෙන ද කිය දැනක නන්නවා. තරහාගේවෙලාට මතක් වෙනද ඇත්තට මූුණදීම ඔය වගේ වඩවෝ නැද්ද. නේද. ඇත්තට මුණදීමේ දී මේ වගේ ප්‍රශ්නවල් පිට හම්බෙන්ඩ මෝුණද නැද්ද. ඉතින් කල්පන කර තරහගේවෙලාට මතක් වනද මට. හුඟක් වෙලාවට නෑ එහෙනම් සිහිය කියන ගුණාන්ගේ මහා අඩුපාඩු තියෙනවා. නේද. හොඳ නරක දැනගත්තට දැනගත්ත හොඳනරක අකුසලය හමුුවේ මතක් වෙන්නේ මතක් වෙන්නවත්? මතක් වෙන්නවත් නෑ ඒ අඩු පාඩුවත් සකස්කර ගණඩ වෙන හොද නැද. නේද. ඒ අඩු පාඩුව සකස්කර ගණ්ඩත් බුදුරජාන් වහන්සේගේ ධර්මය අපිට. හැම දමු දවකර න සිහිවාර්ධනය කරගන්න නිබන්ධවැනි බඳධව සිහය වර්ධනය කරගන්න. ඊළඟට මඟ නො මෙෙම දැන් කාරණ දෙක් හෝුව එකක් හොඳ නරක දන්නඇතුව හිටියා දැන් දැනගත්ත හොඳ නරක මතක් වෙන්නේ නෑ එහම ප්‍රශ්නයක්ත්තිය නොකිවා නේද. දැන්මංගහ නොමහෙම වෙලාවකට තරහගේ වෙලාවට මතක් වෙනවා පරිසු වචනණන් කියන්න හොඳනය කියලා. නමුත් ඉතිරිටි කියැන් බන්න නමුත් කියනවාද කියවෙනවාද අුස අකුසලය හොඳනෑ කියලා දැනනත් කුසලය මේ වෙලා වර්ධනය කරග්ඩ වන කියලා දැනුනත් ඒ පාලනය කරග්ඩ බැරුව ඒන මතක් වනත් ක්‍රියාත්ම කරගඩ ඇයිඒ වීර්යේ තියෙන වීරයේ තියෙන හඩුකම. ඒකයි බුදුරජාණන් වහන්සේ භාවනාවට ඉදිරිෙන් ආතාපි සම්පජානු සතිමා කියල සඳහන් කරේ. සිහිය නුවන වීර්ය වර්ධනය කරගණ්ඩෝනෑ යම් කිසි කෙනෙක්. භාවනාව වෙම වර්ධනය කර ග්ඩුවන ඉට පෙරත් දැනගෙන එව තේරුන් අරගෙන ආදීනව සල කලා මොගත කරණ්ඩෝනෑ අකුසල යේ තියන අගුණ මෙනෙහි කරලා කුසලේයේ තියන යහපත මෙනෙහි කරලා. තමන්ගේ හිත තුළ සිහියෙන් නුවනෙන් වීරයෙන් කටයුතු කරන්න පටන්ග්ඩෝ නෑ අන්නෙ පටන්ගරන කෙනා. මම අහනවා ය ප්‍රාණගාතයේ යෙදෙයිද නෑකට කැමති නෑ. නේද. ඇයි එකකුසලයක් හිදා. අදත්තාදානයේ යදෙයිද. කාමිත්‍යච්චාර මසාවාද පරසාවාච. පිසනාවාච. සම්ප්‍රප්පලාප ඒක කරන්නේ නෑ ඒ එක ලෑස්තිනෑ නද බුදුබනක් ලබාගත යුතු බුදුජා වහන්සගේ ධර්මය තුළ පිළිවෙතෙන් ලබාගතයුතුදේ ලබාගණඩ ඕන හින්ද ඒ ඇත්තුව වැදි කරන්නේ හැබැයි සත්තු මරාගෙනකාප කෙනෙක් නැතන් කාමය වරදවා හැසිරිච් කෙනෙක් යන්නු. ඒ තැනැත්තා දැන් මේ ඒකන්තම් පරිපුන්නම් ඒකන්තම් පාරි ුද්දම්ම මේෙන් වැලකෙන මයි කියක් හිතාගෙන. බුදුජා වන්ේ ධර්මයටනුවමන් හික්මනෝොමයි කියලා හිතාගෙන. මේ වැඩි කරන්නේ නෑ කියලා දැඩිය අධිස්්ටාන ගත්තට හිතට සුවයක් තියෙනවත්ද. නේද ඇයි සත්තු මරන්්ඩෝ නෑ කියලා හිතන වෙලාවට දත්මිටි කාගෙන නවත්ත ගන්නන්නේ කොහොමද ඇතුළ ගින්දර තියාගෙන. නේද ඒකින් අදකාලෙ සමහරයකෙන ඔය මේවා ස්ට්‍රෙස්වලට එනවා කියලා නේද මෙ දරන්්ඩ එපාගනවා නේද? ආසාවන් පාලනය කරණ්ටිපාකිෙනවා ඒවා එෙමම නද හරරි කෝලන් කතා වගේයක් කියනවා. නද බලන්ඩ මේවා පාලනය නොකිරීමෙන් ඒවා එඩෙන්ඩ වඩාවර්ධනය වෙනවා. ඒ කියන්නේ ඔය අකුසල කියලා කියෙන ලබ දේශ මෝහ මූලික වේ හැමෙක්කට කිෙනන අකුසල කියලා. මේ අකුසලය කියන එක තමන්ගේ හිත තුළේ ගෑවෙන ගෑවෙන වායයක් ගාන හිත පිච්චනෙනවා දැනෙනවාගේදයි. ඒ අය කතා කරන්න දෙයක් නෑ. යම් කිසි ලෝභයක් ඇතිවනාාද එතන රිදුම් දෙන තැනක්. යම් දේශයක් ඇතිවනාද රිදුම් දෙන තනක්ද නැද්ද. නේද. ඇහැක්කට ඇහැන් දැක්ක රූපයක් හි දහෝ වේවා කනෙෙන් හපු ශබ්දයක් හින්දහෝ වේවා නැ ඒ විදිර මින්දියන් වොලින් නැත මනෝ ඉදියෙන් හරි නේද යම් ලෝභදේශ මහ මූලි වෙච්ච යමක් ඇවෙනවාද එතන දැවන්න පිච්චන ස්වභභාවයක් තියෙනවා. අලෝබදේශමූහ ඇතිවන වාරයක් ගාන සුවදාය තත්වකට සාන්ත තත්වයකටත්වයෙනවා නද එතකොට බලන්ඩ මේ කය වචනය මනස සංවර කරගෙන යම් කිසි කෙනෙක් ඉන්ඩ ගිහාම සිල් විතරක් සමාදන් වෙලා ඒකෙන් අපිට ඒකෙෙන් විතරක් අපිට අආශ්‍ය කරන ඉලක්කයට ළඟාවෙඩ පුළුවන්කමක් ෑ ඔන්න බුදුරජාණන් වහසේගේ ධර්මය තුළ හික්මෙන අයට Rස්ටයක මාර්ගගේ වර්ධනය කරනට ඉන් ඔබට ගිය දෙයක් තියෙනවා මට මෙහෙම කියන්න ි භයානක තැනකයි අපිතම මුහුදු වෙරලේ වතුර ඉන්න පැත්ති ඉන්නවාද. රැල්ලට අපි ගාගෙන අනති අනවස්ථා වැඩි. කවුරරි කෙනෙක් හරියටම වතුර එනෙ නැති සීම විතරක් ඇවිල්ලා හිටගත්තුොත්. එයාගේ අවධානම සම්පූර්ණ අයිුුණාද. ගහගෙන අනති අවධානම අයිගුණාද ෑ. එය අවධානතතියන පැත්ති ද හල්ල හරියටම මාජින එක ඉන්නවා. එතන ඉන්න වනං එයාගේ අවධානම අයිංගලා නෑ. ඒයා නියම විදිහයටට අවධානම අයි වුණ කියන්න ය මොකද කරන්න ඔොන්න. අර ඉරට වැඩිය ගොඩක්ේ හට යන්ඩෝනෑ. ප්‍රාණගාතය ඇතිවන්නේේ වෛරීවි හිංසාකාරී සිතුවිල් හිදා. නේද. ඒක විතරක් නවත්තගෙනයා ඉන්න. නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය එතනින් අපේ හිතේ හිත නැවත්ව නෑ මොකද කරේ. හිතේ මෛත්‍රය කියන එක වර්ධනය කරවා. කලින් තිබ වෛරී අදහස් අයින් කරලා ඒ වෙනුවට එක කියන්නේ අකුසලය දුරුකරා විතරක් නෙවෙයි ඒ හිතේ කුසල හැඟීම් ජනත කරෙව්වා නේද. ඒක හිදා අන්න බලන්ඩ ධත්මිටි කාගෙන සත්තු මරන් නැතු හිටියෙක් කෙනා දැන් සතෙක් දිහබල්ල අ මට දැනෙන වේදනාවම නේද මේටත් දැනෙ සිතුවිල්ලත්තේ කාරය මරණනවතයා මරණන්ඩ හිතන්නවත් සිතුවිලි පහල වෙන්නේ න නේද. ඒවගේ මයි හරකං කරලා ජීවත්තවෙච්චා අය ඒ හොරකම නවත්ත ඇව්වා කියලා කියන්නේ අකුසලේ නැවත්වවා හැබැ ඉතිරි නැවත්වනෑ තමල්ලග තියනද දෙඩ පුරදු කකිරවා නේද. කාමේ වරදවා හැසිරන්න රාගෙන් නැවතුන් රගගේ ක්‍රියාත්මක විමිෙන් නැත්වේ නෑ අසුබාදී හැඟී මැතිකරගෙන ඒක මැඩ පවත්තගත්තා සිතංවත් ඇතිවෙන්නේ නැතිවිදියට. නේද. අනුන්ට බොරු කියලා රවට්ටනයකෙන් නැව න නැවතුන් නෑ මොකදනේ. තමන්ට තමන් සත්‍යවාද කෙනෙක් බවට පත් වනවා මන්ටවත් බරුවක් හිතෙන්වත් බොරුවක් කරගන්නේ නැති සත්‍යවාදී කෙනෙක් බට පත්වන හමේදී නොහමේද එකමගේ ඒ අය. හරි ඊළඟට කේලංකයකි අනිත්තය බිඳෝලා සතුට වෙච්ච අය ඒකෙන් නැවත්ව විතරක් නෙවෙයි ඒ අය පටන් ගන්නවා මොකද කරන්නට බිච්ායාව සමිරෝල සතුට දැන්ටන්ගන්නවා සමඟි වෙච්චායක සමගිය තහුරු කරෝල ස පටන් ගන්න. ඊළඟට පරුස වචන කියලා අනිත් අය රිදෝපු අය ඒ නවත්තලා බුදුජාන් වහන්සගේ ධර්මයක්ත් එ ඒ නවත්තල නිකං ඉන්න නැහැ මොකද කරන්නේ අනිත්තාගේ මනවඩන වචන කතා කර හැම විලීම කතාකරුත් කෙනෙ හිත සැනසරවාකාරට කතා කරන පටන්ගන්න. හිස්ව වචන දොෝ දුරු තමාන්ටත් වැඩක් නැති අනුන්ටත් වැඩක් නැති දේවල් ඔහයේ ොඩෝ දුොඩුව හිටියය ඒ අකුසලෙන් අතමිදෙන්ක නවත්තල නවත්තන්නේ. හැම වෙලේම කතාකරොත් කතා කරන්නේ අනිත්්‍යෑගේ චරිාව අර්ථවත්ව වනෙන යට දැන්මේ ැනැත්තාක් කොම වගේ කෙනෙක්වෙලාද. සීලවන්ත ගුණවන්ත කෙනෙක් බවට පත්වෙලාද නෙදද. නේද ඒ වගේ කෙනෙක්නම් කරුණාවම කටයුතු කරනවා නම්. හැම් වෙලේම අනිත්‍යෑගේ චරිියවර්තවත්ව ව කටයුතු කරනවා නම්. නේද කාමේ වැරදි මාදී අනවශ්‍ය දෙවල් කරන නැත්ත ඒවා නිත්තාව කරනෙ වලක් වනවානම් නේද තමල්ලග තියෙන දෙවල් දෙෙනවන න් තමන් සත්‍යවාදීම කටයතු කරනවා න. ඒවාගේ ැත්තෙ ප්‍රදේක වාස කරනවා නගේ ප්‍රදේශයක් තාලෝකුමත්තිනවා. ආත්‍රය කරන අයත්ස් සුවපත්ව වනවා. නේද එනම් අන්නේ තැනැත්තන්ට අපිකිෙන අ එයා හරීම ගුණවන්ත කෙනෙක් කියලා. නේද. බුදුජාන් වන්සේගේ ධර්මය සිල්වන්තකමින් අප නැත්ව නෑ ගුණුවන්තකම වර්නය කරා. නේද. සමහර කාලීන බෞද්ධෝ සිල්වන්තයි හැබැයි කිසි කෙනෙකුට කිසි උදහවා කරන්න නෑ. නේද කරත් එක කියෝකිෝ කරන්නේ නේද. නානාප්‍රකාර ආකාරය විසමදේවල් හිත් ඇතුළේ තියෙනවාෙනම් ගුණවන්ත නෑ එ ගුණවන්ත නැති කෙනට මේ කියන තැනට ඇන්ඩ පුළංකමක් නෑ. මේක මටවඕන විදිරමේ කියන දෙයක් න වෙයි මේ කාරනාටික දීගනිකායේ සාමාන්‍ය පල සූත්‍යයරගෙන බලන්ඩ පැහැදිලියීමම තියෙන ආර්ස්ථයක මාර්ගගේ වර්ධනය වෙන හිතක පිළිවෙල කියලා. හරිද. ඉතින් ඔන්නඔේ දිහට තමන් සිල්වන්ත ගුණවන්ත කෙනෙක් වඩ ගිහා මම හනවා. යම් යම් දේවල් අතහරිින්ට සිදධ වෙනවද නැත්ත. සීලේ රකිින්ට නම් ගුණුවන්තව ඉන්ඩනං යම්දේවල් අනන්ගේ නපුරු වචන පවා අතහරින්ට සිද්ව වෙනවා. නද. අනුන්ගේ නපුරු ක්‍රියා නපුර වචනයයා අපිට අහරින් මාරම හා කමන්නේෑ. එයාලා ඕනෑ දෙයක් කරපු දෙෙන් හැබැයි මමනං හෙම කරන්නේ නෑ කියලා අතහරරිට සිද්ධනය එකට ෙන සල්ලයක පරියාය කියලා. නේද. දුජන් වන්සගේ ධර්මයේ තියෙන පලවෙනි පරිියයාය ධර්මය තමයි සල්ලයක පරිියාය අනිත් අය වැරදි කරපුදින් ඒ මට ආරුඩ කරගන්න හුගක් අය අනිත් අය කාමේ වර්ධ වැසිෙනවා අනං තමනුත් ඒ පැත්තර නැබරුවෙනවා නේද. ඒ වගේ අනිත් අය හින්දා වැදි කරන්නේ නෑ අනිත් අය හිංසා කාරිදවල්රට මමණන් කරන්නේ ඒක තේරුම් මේ අනිත්තයිත් කරට කමක් නෑ අනිත් අය වලක් වගන්න නෑකිනෙන වෙනම නෙවේ. අනිත් අයයි කරදේ මගේ පැත්තර බෝ කරගන්න නැදාගන්න නෑ. මම මගේ ස්වාධීන ජීවිත නියමාකාරව ගතයතු කරනවා. ඒ වගේ අන්නේ අකුසලේ මැඩගෙන කුසලේ වර්ධනය කරගන්න හිතට ඊළඟට ඒ ඒ වැනිී හිතක් මමහනව ශක්ති මදද නැද්ද. බොහෝ ශක්ති මද්ද නැද්ද. ඔන්න දැන් අපි පුංචි උදාහරණයක් එක් ස්තරහටම් බැදසිඳලා. අපි හිතමු යම්කිසි කෙනෙක් බොහෝ රාගාදික කෙනෙක්. එයාට මේ ලෝකේ රගේ හිද අධික පීඩා තියවා කියලා. මේ තැනැත්ත කල්පනා කරනවා මේ රාගය කියලා කියන්නේ හරියට නිකං හිල්ලවෙච්ච කලට වතුර පුරුණණො වගේ වැඩා. නේද ඉවරක් නැති දෙයක්. ඒ විත රක්නත් දවන්න පුච්චන අලුකරවන්න හැඟම් ඇති කරවන වැඩියෙන් දුක්වේදනා ඇතිකරවන කාරමයක් තමයි රාගය කියලා කියන්න. මේකෙන් ගැලවීමක්ත් නැද්ද කියලා කාරණ හොයනෝ. හොයනක හම්බෙන බුදුරජාන් වහන්ේගේ ධර්මය කායනු පස්සන ේදන පස්සන දී. ති හබෙන අසු බහැගීම් වර්ධනය කරගන්න ආකාරය කියලා බහාවනාව කම්බෙනවා. හරි උද්දන් පාද තලා අද කේස මත්තක තචපරරිියන්තම් පූරක් නා ප්‍රකාරස අසු චිනුව පච්ච වෙක්වති. මේ ශරයේ උඩේ දම් පල් ටයනක නා්‍රර අසූචවලින් පිරිච්ච එක තියනවාය කියලා. දැන් අපි පුංචි වෙලාවක් කරම් ගැන කතා කර කමන්න නැදද නේද අපි අද තැන න්ඩ නිද පුංචි කමටනක තික්ම නේද මොකද කරන්න මේ තැනැත්ත කල්පන කරනවා හම නං මේ බලන්ඩෝ නෑ මොකක්ද මේ කියලා. නේද මොක දැම් අක්ුසලේ මැඩගන්් අකුසලෙන් පිඩාව තේරුම් අරගෙන නද දැන් වංහන මෙන්න හෙම නර්ක කතාවක් නෙවෙයි නමුත් අපිට මේ කහතා කරන්න ම චුට්ටක් හට කතා කරන්න වෙයි නේද මහිතන මේ පිරිසේකට සුදු සුයි කියලා ඒකට කමක් නෑ කියලා න කවරුහරි මට සිලට හමක් තියන කෙනක්. ම ලොක ැනම් ඇදමක් ඇඳග ැනම් වලින් ණකන්න ඩනම් කියන මගත්තයකයි මෙත නි දම් පල්ෙ හාට සම්පූර්ණ යඇකව වගෙන මූුණ විතරක් කරීම සෞම්මව මූනේ හම අපිට පේට තිී නවා මේශරීරය දිහා බලන කෙනෙකුට හැඟීමක් ඇතිවෙන් නැද්ද මේ අතපය දිහා හරි මතක් වෙනකොට යාගේ අතපය කොහොම ඇද්ද කියලා ඒ අතපය තිනෙන රූපය මැවෙෙන් නැද්ද මංහන්නේ හම මැවෙන් නැද්ද කියලා නේද ඒ ගැන අපේ හිත හොදට දක්ෂයි අර ඩැනම විනිවිධ ගිල හමේ නවතින්ට. ඔවුද නැද්ද. එනම් අපේ හිතට හැකයා වක් තියෙනවා ගණකං ඩැනම් ඇඳුම විනිවිධගිහිලා හමේ නවතින්ට ඒක පිළිගන්න නොද. නේද. සාමාන්‍යමනුස ඇතුල ක සිද්ධ නායිකන්ටියය ඇුම් විනිවද ිල හම බලන හම ලඟ පික්ෂණ යක කන්නේ මේක හරිනිකං ස්කයන් කරනවාගේ නේද. මේ අර හමේ සීමට ර ග ත පික් 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 පික්සික් . දෙනම විනිවිධ යන්ඩ පුළුවන් උපකරණයක් අපිළඟ තියෙනවනම්. දනිමට වැඩිය සියුම් මේ හමවිදගෙන යන්ට ඒට බැරවිීද. නේද. යම් හයකින් පින්වත්න ය ැනිම විනිවිධ ගිය උපකරණය හනිවිධ යන විදිට සකස් කරොත්. කෙනෙක් දයා මෙහෙම බලපු ගම. නේද. ඇඳුම විනිවිධ ගිල්ලා හම බලන එක වෙනුවට හමත් විනිවිධ ගිහිල්ලා ඇතුළට චුට්ටග්‍යියොත් මොනේද. රාග උපදීද රාග උපතින්නේ එන කරන්න පුළුවන් වැඩක්ද නැද්ද. ඒ කරන්න පුළුවන් වැඩද නැද්ද යි ඩෙනිම විනිවද යන්ට පුළුවන් හමවිනිියදයන්න්න බයිද. එනම් සකස් කරඩ වෙනවා නේද. ? නේද සකස් කරඩ වෙනවා. අන්න බලන්ටම් උපකරණය සකස් කිරීමේ වැඩ පිළිවෙල කවද හදල දුන්නේ. බුදුරජාණන් වහන්සේ උපකරණය හදන්ඩ අපේ හිත උපතිංගෙනපු හිත සකස් කරඩ සකස් කරන වැටිලක් කොහොමද දැමකස්රන අන්න මෙහි කිරීම. නේද. මෙනෙහි කරන මෙිනිහිකරන විදි්‍යානු අපේ හිතේ හැඟීම් සකස් වෙනවද නැදද හා. කෙනෙක් ගැන ආදරයෙන් ආදරේ මෙනහිකරොත් මෙනිහිකරොත් මනහිකරොත් ආදරේකෙන හැඟීමම වැඩිවිවාද නැද්ද. යමක් ගැන තරහෙන් තරහෙන් තරහ මෙහිකරොත් චටි නුරුත්සනක මක්කාපුහාම. අතීතයේ කරපු දේවලුයි තව කියපු පරණ වචනයි ඔක්කෝ මාරගෙන මිහි කරන්න ගත්තාහ මොද වෙන්නේ න. ඔහුොදටම තරහා වැඩි වෙන මේ තරහ කියන හැඟිම ොඩක් විස්තර කරන පුළුවන්ද කාරර් කැපල මේ තරහ ඒ වගේ දෙයක් කියලා කියන්න පුළුවන්ද සතුට මේ වගේ දෙයක් කියලා කියන්න පුුවන්ද කියන්න බෑ නේද ඔන්න කල්පනා කරන්න හිෙනම් හැඟීම් කියනවා වචනයෙන් කියන්න පුළුවන්කම නෑ නේද ඒව ඇතුළේ ඇතිවෙන යම් කිසි බලවේග මේ යම් කිිසි ශක්තින් හැබැයි ඒවා මෙනෙහි කරන ආකාරය අනුව ඇඩවම් තියෙනද නැදමිනෙහි කිරීම හනම් බරපතල අක්කුසල හැඟීම නැතිකිරීම සඳහා යම්යම් මෙිනිහිකිරීම් බුදුරජාන් වහන්සේ පනවලතියනවා කය ගැනමිනහි කර්ඩෝන දාාතර ආකාරයක් වේදනාව ගැන මිනිහි කරණ්ඩෝන එක කාරයක් හිත ගැන මිනහි කරඩන එක කාරයක් සහ හිතේ ගැනව සිතුවිලි ගැන මෙිහි කරඩෝන කාර පහක් විදියට විසික් කොට මේ ළඟ තියන කරදරේ ගැන තත්ය ොයා ගන්න විදි ගැන බදුරජාන්හන්ස දේශනාර ඒක කියන සති පට්ටාන සූත්‍රය වන්න සදහම වෙන කමටහන් කියලා කියනවා මෙනෙහි කරන ආකාරයට කියන කමටහන කියලා හොඳයි දැන් කොහොමද මේ දැන් බුදුජාන් වහසේ දේශනා කරන මේ සරීරය ගැන උඩයිදම් පල්ෙ හාට යනකම් නාප ප්‍රකා අසුචිවලින් පිල්ලා තියෙනවාය කියලා මෙහි කරට කියලාඒ බොරුවක් වත්ද බුදුරජාණන් වහන්සේ මං කලින්ම කිව්වා ඔභ ධර්මය තුළ තියෙන ඇත ත්වේමි සක්ක බොරුවක් මවල ක්‍රමවේදයක් හැද වෙන. තියන ඇත්ත පහදල තුන්න දැම්බල ුඩින්ම් පල්ලහට කොහමද මනිහි කරට කියන්නේ ති දුරවන්ේ සහන් කරනවා කේසා ලෝමා නකාදන්තා තතු මන්සං නහාරු අටි අට්ටිමි්ජං ඔ විදියට මෙන කරටි කියලා. කොහොම මිහි කරන්න කියන්නේ. වන්න සන්ටාන ගන්දයෙහි, ආසයෝ කාසතු වර්ණ වසයෙන්, සටහන් වසයෙන්, ගන්ධ වසන්. ආසරය කරපු දේවසයෙන් තියෙන තැනවසයෙන් තවකට ආහාරයට එක තුනොත් ඔහොමොහොම හරි එ එකක් විතරක් අරගෙන මිනි කරම නේද මෙරම ගැන මිහි කරන දි්‍යගතා කරම දතක් කියගඩු වර්ණ දතේ වරණ මොන පාටද දැමිනි කරන ඇත්තහො යන්නට මෙමණනි කරන්නේ කිසිම පූර්ුව නිගණයක් නෑ හරිද පූර්නිගමන මොකුත් නෑ මම මගේ සරීරයේ ඇත්තහො එෙනවාය කියලා දතක් අරග දක ගැන මෙනිහිර මේක පාට එක පාට මෙතන සුදු පාට කියලා නේද. නමුත් හරියට බැලුවොත් මේක අවරණයි නේද. පල් හැටයන්ට විදුරමත් සරයට යනකොට අප්‍රසන්නයි නේද. යට පැත්තිෙන් බැලුවත් කළු පාටයිහුක් කලාවට නේද. එ ඒක පාට හොඳද ඒක පාට හොඳ සන්ටාන කියලා කියන්නේ හැඩය කියන එකයි. සන්ටාන කියන්නේ හැඩය කියන එකයි මේ තින මංහිතන පලාස්ටික් මල් එම නේද ද ඇත්තමල්ක්ක හැතින පලාස්ටික්ම ඇ කොත හරි තින කිය පලාස්ටික් මලක් නේද. උන් තින පලාස්ටික් මල් ඔව පලාස්ටික් නමුේ හැඩේ මල් හැඩේ ඒහිද ඔතන තියන්න හොඳයි. ඔය පලාස්ටික්් ිකම අරගැෙන ගිහිල්ලා උනු කරනවා. උනු කරලා දත්ව හල්ලක් හදනෝ මේටිකෙන්ම. හදලා දෙැමේ බණ කියනලා මෙැතිරින් ගන්න ෙෙන තිබ. මේ කට්ටේ මොනවා කියයිද මොනවා කියයිද? මොකක්ද මේ හැදිල තියෙන විකාරය අප්‍රසන්න නේද අප්‍රසන්න දෙයක් මෙතනින් ගෙනත් කියලා කියලා නේද සමාරකටේ වමනදා අන්ටත් හයි නේද ඒ ගානට එක දක් ඒ මොකද මේ ප්ලාස්ටික්ටික ම අන්න බලට එනම් සටහන කියලා කියන්නේ එකයි. එම් කවුරු හරි දැක්කාම හිනා වෙලා අපි පෙන්න්නන්නන්නේ මල්ද මේ පෙන්නන හැඩ කාට හරි ප්‍රසන්න දේ කියන්ඒ පිකුලොප දන හැඩයක් අප දත්තුල ති. නේද හරි වැඩේන්නේ එ සටහන් වසේනුත් ඒක හොඳ ඒ හොඳ නෑ වන්න සන්ටාන මේ ගන්ද ගැන කටේ කොහොම දන්න ඇදත් නේදක දැනුත් පරරික්ෂක් කළ බලට න්නා පුළුවන් අතෙන් හොඳට පිරිමඳලා ඕන්න චුට්ටක් කිට්ටු කළ බලන්ට සිනිගන්ධ කියන එක පැහැදිලිවම පැහැදිලිවම සිනිගඳ කියන එක තියනම් නේද? මෙහෙෙනම් අඩුව ලංකාව ගැ කතකරොත් මෙහහි කරපොත්ව අඩුවඉ ම හන කැරපොත්ව ඩියම ඉන්න කොහෙද. රෑකිලහිතට. රෑට කරපොත්තෝ කොහෙද ඉන්නේ ටොයිලට් වලේ නේද වැඩිපුර ඉන්නවන්න එක නේද තව කුස්සිය ඉන්නවා කුසිියයත් කොහෙද ඉන්න. ඔය ලෝලම කපල දාලා තියන නිද පොල්ලෙම දාලා තියන නේ දුගඳ හමට තැන්වොද. තව ැක කත් ඉන්න හැ. යල සැරිසරන තව තැනක් තියනවා සමහරයි කියන වාලතියනද මග මේ කටවන වෙලා අරතිනද මොනෝ වෙලා කග කරපොත්ක් ඒක කටන ලෙව කණඩ ඇවිල්ලතින අර තැන් දෙක වගේම නේ දෙනම් සාමාන්‍ය ලෝකී කැරපොත්තු රෑට වාසය කරන තැන් න එකක් තමයි නේද පරම ඇත්ත කරන්න දෙයක් කරන්න දෙයක් නෑ නේද නේද ඉති එහෙනම් මේක ගන්ධ වසයෙන් ගත්ත කරපොත්තට ගොදුල්බි මම සරීරයක්ත් හෙමයි. නේද. අපි මේ සරය හොල්ලන්න ඇත්තු ටික් කල ටියොත්ව කොහරි කැලෑ ප්‍රදේශකර ගිල්ලලා නේද සමනලයහ ඇැල්ල හනවාද කවදෙන්නේ හොල්ලන්න ඇතු ඉටියොත් එ කවුද කුණු ොඩේ වහන ඉතින් පරම ඇත්ත නම් පැදිරියම උ ොඩක්මයි නේද. ගඳ හමන තැනක්මයි ඉතින් ඔන්නව විදිහර දැම්බලන්ඩ එම් ගන්ධ වසේනුත් මේක අය ගඩ දෙයක් නෑ. යයාම් කිසි කරදය නෑ නරක මාත්‍රකාව කහුනේ නේද නොහොත් කතා කරන්න වෙනවා. නේද. හිලාගට අපිීතමකෝ යම් කිසි නරක නැතන් අපි අසූචයත් තියන තැනක වලක ඒ ිටුවක හොන්ද ගොටු කොල පොඳතුරක් හැදිල තිනවාකික කඩාගෙන වෙල කයිද. ත් කැතිවෙන්නේ ෑ අසුනාමි කාලේ මාලුවත් කෑවෙන කට්ටිය ඇඒ මනුත්ස සරී ආස්ත්‍රය කරා මේ මාළු හැදිලා තියෙන මනුස්ස සරීරෙන් කියලා කෑවෙනෑනේද එහෙනම් මේ දත කියන එක හැදිලා තියෙන්නේ සම සොට ආදියේ මස් වගේ වයි පිකුල් ඒේවා පිළිකුල් ඒවාගේම හැදිලලා තියෙනෙකො හෙදද. තියන තැනවසෙන් ගත්තත් එතන පිරිසදු තැන නෙවේ හොඳයි මොහතකට හිතන්නක. හරි දිස්සියාරි ලෝපු දතක් අපේ ආහාරයකද පි හබුණු නද ඔය කතාව කියන්න කියලාමට එක්නෙ කියලා පරම්පරාවක් ආය කනෙක් නැතිවලු මංගේ බොංජු ෑන්ජනක පිල හම්බුුණොත් කියලා ය පරම්පරාව බංචිකාණය එකක් නෑකල ඒ තරම් අපසන්නයි. නේද හැබැයි කීලං කට්ටක් වගේක් හම්බුණත්. ඒක උරයි කුකුල් කට්ටක් හම්බුුණොත් නේද එම් බාහිට පරිසරයේ තියනවා ප්‍රසන්න නෑ අපේ ශර අපසන්නයි නේද අපි හදිස්සේ පේස්ටි කට එකක වැඩ කරන්නු? ඉස්සර හැන් ඇවිල්ලා මොනවාහරි ඉල්ලනකිෙනට දෙන්ඩ වෙන්නේ අතිං අල්ල ලද. අපි වැර කරට ඩුනා ක කිය හිතන්නකුව. නේද. දැන් එයා කෑමකිල්ලට අපි අතිං අල්ල දුන්නොත් ඒ කැමති. නෑ මොකද කරට වෙන්න ටිස කුත්ති කියලා යග හැන් දෙකින්ල්ල දෙන්න අපි කවදකොත් අතිං ඇල්ලි නෑගගේ නිකන්න්නේ නේද. නේද එකන් අපි අති අල්ලා දෙනටවත් කැමති. එ අපේ සරීරය අනිත්තයට අපි හිතාගින්න වගේ ප්‍රසන්න නැත නේද හොඳයි. ඇැමට ම කියන්නපු. මොනවාහරි වුවමනාවකට පාර අරගෙන අන්ුනානෑ ඉටකල මෙහම කියන්න. ඔය විදිට ඔය විදියට ඔන්න මිහිකරගෙන යනවා කෙනෙක් කේස්න්, ලෝම් නීය ධාත්. ඉතින් කැටියෙන් කියනවානං මේ උඩයිදලා උද්දං පාද තලා අදෝකේ සමත්තකා යට උඩර දක්වාවම තියන හැම දෙයක්ම.මිනිහිකරගෙන යනවා නාප්‍රකාර අසූචයෙන් පිරිලතිනා කියලා මෙිනිහිකරගෙන නිිනිකරන ඔය විදි යන ඔය කියන ආකාරයට. මෙහිරග යනකොට හරි පුදුම වැඩක් වෙනවා. ඔන්න භහාවනාව ලැබෙන දේ තේරුම්ගඩ. එයාට එක සනයක ඇතිවෙන හැඟීමක් දැ බලන්ඩ බලුකුුණක් දැක්කොත් අපිට අනේ මේ බලකුල පිඩිකුලයි පිළිුලයි කියලා හිතයි කියනවද නැතම් පිළිකුල් හැඟීම ඇති වෙනවාද පිළිකුල් හැඟීම ඇති වෙනවා නේද අන්නේ වගේ මගේ සරීර පිළිකුලයි කෙන හැඟීම ජැන්ත වෙන. හොඳයි පිලිකුල් කියෙන හැඟීම ඇතිවෙච්ච මේ සරීරය ගැන කෙනෙකුට හොදර කල්පනාකරෝත් ලෝබ උපදීද නෑ නේද. අන්න ඊර කරන ොදගන්න ඒ හැඟීම ඇතිවුණනා කියලා දැනගත්ත පස්සේ. හරි හිමින් සැරි දැ එතකොට සමහරිට මේ කොටස් තිස්තකම වහි කරඩ වෙන්නෙත් නෑ. මාසගානක්මහි කරඩ වෙන්නෙත් නෑ. අන්න භාාවනාවකින් ි ලැිය ුතු යක් ති ප්‍රබලයක් ොදර තේරු ගණඩුව. කපන්ඩයන මනුස්සේ අධිෂ්ටාන කරගන්නේ හැිත කෙනක් ධිෂ්ානර මන් අි ස්ක් ිඳ පපල නත්තනවා කෙනෙක් අධිෂ්ටාන කරගන්නවා මම දවස් දායක්ක් ලඳ කලට නවත්තනවා කියලා. තව කෙනෙක් අදිි්ටාන කරන්න මං උල්පතක් හම්බෙඩකාල් ලිඳ පපල නවත්තනව කියලා. අඩි විස්ත කපනාව කියලා හිගත්ත කෙනට උල්පත හම්බෙඩ පුලුව හම්බෙන්න්නත් වෙන්ඩත් පුළුවවා නේද දවස් දාහයක් පපනක කියලා හිතාගත් කියෙන උල්පත හම්බෙඩ පුුව නොහම් බෙන්ඩත් පුළවා නේද? අධි්ාන කරගත යුත්තය කොමද උල්පතම් වෙනකා නේද ඒකයි සාර්ථක භභාවනාවකි නුත් කුසල හැඟීමක් ජනත කරවනවා මෙනෙහි කරන ආකාරයනුව කුසල හැඟීමක් වැඩෙනව ප්‍රහිතේ තේරෙනවද ඒන්නේ මේ ශරීරය පිළිකුල් කියන හැඟීම ජනිත වෙනවා අන්න ඒ හැඟීම ජනිතවන තුරු තමයි අර කොටස් තිස් දෙකරගෙන නානාප්‍රකාරආකාරයෙන් මෙනෙහි කරන්න. ඒ හැඟීමම වචනෙන් කියන්න පුළනායි නවෙයි. ඉතින් සහරකනට කොටස් තිස් දෙක එකරයක් හි කරලත් මද. සසර ජීවිතය කරගත් ඒව හැටිත් තමයි. එහෙදි භාවනා කර හැම ඇවිල්ලන හෙදක්ට වැඩෙනවා. නේද. එ ඒ කර යල දැන නොක ද හර ද සහර ති හිල දගන්න ම ඉඩු මත් වාාවා කරක ඉදගෙන පටන්ගත ම යාටතින් අපි කියන්නේ නිකර ගණ්ඩපදයන්න ඇති මොනුවත් බැ නේද. ය නැගිලකින ඔය භාවනා කලාව මට හරින්න යනක යනගට. නේද. ඒන්නේ එයා ඊළඟ භවයත් අසරනයි. නේද. ඊළඟ භවත් කවදහරි කරඩම් වෙනද නැද්ද. කුසල හැඟීම වර්ධනය කරගන්නට ඕනෑ අරවිදියට නානාප්‍රකාර මෙනි කරලා 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 මකද කරන්නේ කුසල හැඟීම හදාගත්තා. දරුවෙක් ලැබිච්ච දරුවෙක් හම්බෙච්ච මවු කෙනෙක්. ඒ එකම දරුවා රකිනවා වගේ බුදුරජාන් වහන්සගේ ධර්මය තියෙන වටිනාකම සංසාරයේ බයදැක්ක පුද්ගලයාට යම්හයකින් මේ කුස හැඟීම ඇතිවනොත් හෙම ඒ තැනත් තකල්පනා කරන්න කොද. මේ කවත්තාවත් නැතිවෙන්ට දෙන්නේ. නෑ මේ කුසල හැඟීම ඇතිවනාට එක දිගට තියේද. ඉක්මට අල්කුසල හුවේ නැති වෙන්ඩ පුුණ එක ්‍රබල නෑතම. අන්න බලන්න. අපි හොද රදන්න අපිග දෙනන්නක් ජීවත්වෙනවා කියලා වෙලාකට වැරදි කරඩ ගිහාම නේද. එක්කනෙක් කියනවා කරන්්ඩපාාවක කරන්ටපා කියලා අනි තැකෙනක්කින කරනාව කරනවා ඇති මොකදාය මොහරි වඋනොත් බලාාගම් දෙන්නගෙන් දින එක්කෙනගේ පැත්තෙන් තමයි වැඩි වෙන්නේ. නේද. හිතේ හැඟීම තමයි ොක්කම කරන්නේ නේද අපිතමමායි පාටිහකට ගයා කියලා දැන් ගේට්ුවෙන් ඇතුලුුණා ඇතුල්ලුන්න ගමම් බලනාද පැත්ත. බල නෑ කවුද අඳරුනය ඉන්න කියලා. මේ පැත්තිනවා ටිකක් හිතවත්කාය. මේ පැත්තින්නවා? ගොඩක් හිතවත් අයි. මේ සරිරේ කැරන්න කොයි පැත්තරද. නේද. එම් හැඟීම අනුව මේ සරිරේ ක්‍රියාත්මක ක්‍රියාත්මකවා. නේද.ඒනම් කුසල්ලා හැඟීම ඇති වුණට වැඩක් නෑ? කුසල හැඟීම ප්‍රබල නං ඒ පැත්තටයි හැර. එනම් අපි දැනගෙනම කර්ඩෝනෑ මම මගේ හිතේ කුසල හැඟීම උස්සන්ඩෝනද නැද්ද. කුසල හැඟීම උපරිම තලයක්ත් දක්ව අරයියන්න්නු ඇයි. අනන්ත සංසාර ජීවිතය රූප බල 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 සැපයි සැපයි මිහිරී කිය කිය ඒ රූප මත්තේම නැහි නැහි අප මට දැන් නේද? නොතුතරපයක් ඇතිවනට කුසලේ ඉක්මට යට වෙලා අකුසලය නැගිලා ඒ පැත්තරම නැවතවාරයක් පනය හිදා. අරක අර අකුසලය අභිභවා යන ආකාරයට කුසලය සකස් කරන්න ඒකට කියන ඒට තියන උපරිම ක්‍රමේ තමයි භාවනාවතාව වර්ධනය කරන එක. මේ විර මේ කුසල සිත සකස් කරෙන සකස් කරන නවා කුද ම සකස්රනීම සිල්වන්ත ගුණවන්තගෙනා නේද අනිත්ත අයට ඔොච්චරයි ඕන්නන් කුසල හැකිිෙන ඇතිවයි එතනින් එහාට නංගඩ හමාරුව. දැම්මේ සිල්වන්ත ගුණවන්තව කටයුතු කරන කෙනාවදෙන භහාවනාවකින් කුසල සිත වර්ධනය කරගෙන කරගෙන ක්‍රම ක්‍රමෙන් ඒක තින ප්‍රබලත්වය පොඩ පොඩ වර්ධනය කරගෙන 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 යනකොට. තමයි ඔන්න යම් ප්‍රබල සංසිද්ධියයක්. ඒ සංසිදධිය ගැන කියන්නඩසල තවත් පුංචි දෙයක් කියන්න තවත් මේ පිළිබඳ පැහැෙන්ට ඕන හිද. අපි හිතමු දැන් අරිස්සල වන්නේ හමවිනිය දයන කතාවක් මම නේද. ඒට අරගෙනවා කියලා හිතන්ක ඒේ බහින මස්කුට්ටිය කවර කිලෝද දෙකක් විතර ෙනල මේ සුඩිදති. තියල ඒ ුඩින් දදානවා ඉටරයෙද්ද. න කියනකොටත් අප්‍රසන්න වගේ න. ඉටරෙද අදදාල උඩින්දාාන සුදුරෙද්ද. දැ මේ අස්ේ තියනම නවද නේද මස් වගේ. දැ මේ සුදුරෙද්ද මෙහම පිරිමදිනවා. ඒට කියනවා මස් කනල ඒ හපු කියෙනටම කියනවා පදැන්ව සුදුරෙද පිරිමදිින්න කිය. කවදාකත්යට රාගයක් හම පපද. රගයක් උපදීද උපදින්නම නෑ නේද එහනම් යම්කිසි කෙනෙක් පුරුදු කරානං කේසා ලෝම, නකා දැන්තා, තචෝ මංසං නහාරු අට්ටි අට්ටිමි ජන් කියලා නේද. මංසං කියලා පුරුදු කරානං තචෝ කියලා පුරදු කරාන මෙතන සංඥාාව පුරදු කරලා ද. යම්කි කෙනෙක් තක් පිරි මැද්දුත් වෙන ද වගේ රාගයකට නද. මේ මේ පිරිමඳ මොහොතේ වෙන සංඥාාවකද. මේටි කොලේට තියෙන්නේ. මස් කොඩක් රාගය උපදීද. එනම් රාගය අහෝසිද නැද්ද. ඔය පීඩාවිඳන රාගය අහෝසි කර ගණ්ඩ බුදුරජන් වන්කගේ ධර්ම අපිට පහිටවෙන පපුර ලන්න. නේද. රාගෙන් කවුද සැනසුන්නේ. රාගයෙන් කාට ද යහපතක් වුණේ. නේද. ඒක දවන්න පුච්චන අලුකරන හැඟීමක් විතරයි. සංසාරය දික් කරන හැගීමක් විතරයි. එනම් මේ සම්පූර්ණය අහසිකරට පවපුරන්ද ෙද. තන ඇයි ඒ ප්‍රබලව දැනුන් නැත්තං ඉන් ඔබබට යන්න පුල රාගේ ප්‍රබලනං ේද මස් බව අමතක වෙනවා නේද එ අර කොටස් කරපු ඒ ප්‍රබල කරගණ්ඩ ඔන්න භහාවනාව වර්ධනය කරනවා. මේ විදියට ඒ පිළිකුල් පිළිකුල් මගේ ශරීරයේ පිකුල් කියලා දැනු හම එයා නුවනිම මොක කරන්නේ බුදුරජන් වන්සේ කමට නැතින. බහිද්ධවා කායකායන් පස්සීතර අනිත් එක්කෙනාගේ සරීරයට එඩ කියලා අනිත් එක්කෙනගේ ශර ගැන මෙහෙ කරනකොට ඔන්න අනිත්ත එක්කෙනාගේ ශරීරත් පිළිකුල් කියලා තේරෙනවා. ඉටවස් එයායට පුළුවන් එයට පුළුවන් ඒ විහිදිච්ච විහිදිල්ල හැම පැත්තට විසුරෝලාරට මේ ලෝක යම් මනුස ශරීරයක් තිනෙනවාද හැම එකක්ම පිළිකුල් තමාන්ගේ සරීරය හරියට බලකුණක් වගේ කියෙන හැඟීම ජනනිත වෙනවා හරිද බලන්ඩක සාධාරණද නැද්ද කියලා. අපි එතම අපිට කොහැරරි නක් තැනක යම්කිසි දඩුවමකට අ වා යද බලපත දදුන්නගේ දුවමදල කොහැර යනම් බලකුන ද ති මේ එකකර යන්ුුව නව මේ නැව අන්ු දෙන්න හැර හරි එහෙමනො අපිට මොනවා කරඩවේද. උදේම උදේම ලු ල ද මේකර යන්න කොද මේ හැටි මේක දැ ගදයි මේක ැන තර සැරෑ විල්ලා නේද? බලුුණර හදන් න දේ නේද හොදට ති ටැප් එක ටල් න්ට හෝදර හෝදල දැන් අරන්ගෙන දැම එක හදල රයි අන්ඩේ හදිසි ඇහුවත් බලුුණා කියක පේඩත්තුූන. හ ඉවස් මොකදරන කාරගෙන හොයන්ට බැරන්න තුනවර දා. නේද ඔතල ඔතල මොකද කරන්නේ දැන් බල මන ඇතුවත්හෙම පෙන්නඩ්බෑ ඒකෙද ලැකටික කරි මුණහරයරග අර මූුණ ොතම ගාන ගාලක බල මූන නිවේ වගේ වෙඩ එකේක් අන්ඳනවා නේද ඇදලත් දැන් අරයි අන්ඩ බලනකොට මෙන්න. අය ගන්දයනවා. නේද. ගන්ඳාව එ හිද මොකද කරන්නේ. කොේ හරි සුවද විලි න්ටික් කොල්ල බලපුුණට දානවා. නේද. දාල දැම් මේක උත්සගෙන යනකොට කල්පනා කරනවා ඇන්දේවා වෙනස් වුනොත් ආය ගඳාවෝත් කියලා අන්ඳිනූප කරණ නේ ගධාඩ කර විල වු යක්ොම ෑගික් අත්දදාගේ නට බලපුුණත් කියලා ග දැයි නවා. නේදහ. දැන් දන්නවා කියන්ඩි සෙල්ලා මොකරද එන්නේ කියලා. ඊටවාස මොකරනන්නේ අරගෙන ගිහිල දැන් ඒත් කාගහැරිගේ මේ බලකුණ හැප්ුණො බැනුම් ආගෙනහෙම ඇවිල්ලා ගෙද රඇවිලා උතල තින ෙදී ඔක්කෝම ගලවනවා. නේද වලට ඇතුල් පැත්තට පිට පැත්තට වැඩිය ඇතුල් පැත්ති ගඳ යයි බලකුණ ගෑැවිලා තියන පැත්තවා ගඳයි. නේද ඉති දැම්බලට අපේ ශරීරය යෝකයි සන්සදධන කරලා. ලකුණන උදේම හෝදන්ඩුනාාවගේමේසරයත් උදේම හෝදන්නඇතු මරයන්න පුිුවන් කට වෙනම මදින්ඩුවනෑ නේද ඔක්කෝ මහධදිසිය කවර අවත් එෙම උදේ දත්මදින්ටි සෙල්ල හම කතා කරන්න නේද උදේ මැගිනොට කටය කියල පිටලතිබිුණන දුවනවා දිවිල්ල ඔය ඔක්කුට වැඩි කළව කියන දෙයක් කියටද. නේද උන්න ටිකක් එෙම ගැනු වමනය යන්නේ මොනපිරියාවටද කොහෙතියෙන අපිරියාවටද. තමන්ගේම කටේ තියන අප්‍රසන්නකම දරාගන්ට බැරුව බඩේතිය නඒවා උලටෙනවද නැ්ද. නේද. ඔල් උුණු මිරිසේ හදාදන්න ඇැයි. කටේ තින අමියාවයන්ට කිය තමන්ගේම කට ගැනතියන අපපිරාව හින්දා. තමන්ගේම බඩේ තියනේවා? එලියට ඒ තරන් අප්‍රසන්නයි මේ සරීරය. නේද. එහෙම සරීරය කුරුම කරගත්තේ මොකොද දන්නේ. නේද තිබබනි මේ සුභාාව දන්නට දත් මුතුවලින් හඳලා නේද හ? ඒ රන්න්නතිපුුණන ේවන කොච්චර යපතත්ද. ඔන්නඔ විදිහට කෙනෙකට දැන් මුළු ෝකෙම තියන සරීර එකට කියෙනවා සම්මර්සන ඥානය ඇතිව වෙනවා කියලා.ැන බොහෝ ප්‍රදේශයකට ඒ හිත පතුරුවන්ට පුළුවන් ලෝකෙම තියන බලු කුණුවල් වගේ කියලා. ඒත නැත්තාව භාවනාවෙන් අ විදි ගිල ටව කෙම දාපුහන් ලස්සන ලස්සනෙන ලස්සන ලස්න ඇදතුම් ඇද ස්ස ලසන තැන්වල්ට හිල්ලා ලස්සන්ට ලසට නටනො. නේද. දන ගන්න හොඳට දඳගන ඇස්දගල් දකර කරන්න ොඩ්න යරදිහා බලාගෙන තින් මත් වෙලා වගේ නේද මෙදාමොකද වෙන්නේ. බලකුණවල් වගේකට අන්දලා නටෝනවා කියෙන හැකිීම ඇති වෙනවා. නේද එහම හැගීමක් ඇති වෙනවා. දැන්වුන් ලොකු ප්‍රශ්නයක් තිවවා හන්ඩ හාම්දුරුවනේ ඉතින් දැන් මේ සරීර දිහා දැක්කම අප සන්තෝ සිගින්නවානන්නේ නේද ඔය බාාව වඩන්ටි කියලලා ශරීරය දකින කොටම. ෙල් සේම සොට කියලා මතක් නට හරියාපුක් අමාරුයි නේද එහම ප්‍රශ්නයක් නැදද තිය අප රාදන නේද ඒන්නේ ඇලනේක නවත් අඩ ගිහිල්ලා දැන් ගැටනවයකත්ේ නෙද අපපු මේ අප්‍රසන්නයි අපසන්න හැකිම හොද එකක්ද න නේද නමුත් බුදුරජාණන් වන්සේ දේශනා කරේ? ද භික්ව බික්කු කාය යායනු පස්ස විවර්ති ආතාපි අරකිවසිහය නුවන වීර්ය ආතාපි සම්පජාන සතිමාාවනය ලෝකේ අභිච්ජා දෝම නස්සන් කියලා. දැංහබැයි මේ ජීවිතය භාවනාව වඩන්ට ඉස්සල්ල බලන්ට කොහර යනකට අසචකොට අඇතිබුණ දැමන් ඉස්තර ැසිකිි වල කියල කියන කොට න ආකි නොමෙන් දත වැටුණකිම කෑමකට ආපු කිය අපිට ගැටීමක් ඇතිවෙනොද නැද්ද. ඒ ගැටීම අපට කරදර කාරිද නැද්ද. හොඳයි. මට කියන්ට මම අසූචයත් එෙක්ක මෙචර ගැටෙන්නේ මාව රත්තරං කියලා හිතාගෙන හහිද. මගලගේවා නෑකරතින හහිද. මේ මුලු සරීරයම අසූචය කියලා ප්‍රත්්‍යයක්කට තේරුන්ගත්ත ක නට අර ඉස්රහතියන කත්ක් ගැටේයිද. හැබැ ඒයක අයින් කරන අයියේ. එක විසබීජතියවා ඒ මෙතට සුදුසුනෑ. ඒකෙන්ද අයින් කරනවා නමුත් හිතේ ගැටීම නේ ගට්ටනයක් නෑ. ඒවගේ පෙර අර ආසාහිතක්ච ර ගැ ඇලීමකුත්? නේද ආංහෙම ඇලීම ගැටීම දුරුකරගෙන අර කුස ැහැගේීම ඉදිරිට ඉදිරියට ඉදිරියට ඉදිරි දිරාගෙන එනවා හරිද අරගෙනනකොට තමයි මෙන්න වැඩිය තියෙන. අත් දෙක මෙහෙම තියාගෙන හිටියනම් ක්‍රමක්‍රමය ක්‍රමක්‍රමය මේ අත් දෙක දැනන්නේ නැතුව අන්ඩ පටන්ගන්න නද දැන නැතු න්ට පටන්ගන්න මේකම අරුමතු දයක්ක්ද. නෑ නේද ඒකත් තේරුම් ගණ්ඩවඕන හිදා දැන් මංක අතා කරන දිහා බලාගෙනන්න. හුස්මගන්නවා දැරුුණාද දැන්වන්න කියනකොටම දැනෙනවාවෙන්න නේද. ඇගේ ඇඳුන් තියනව කියලා දැනුනාාද දැම්වෙන්න කියනකොටම දැනෙනවාමන්න නේද. ඇයිඒ. අපේ අවධානය එක තැනකට හිරවුණොත් එක තැනකට යොමුණනොත් අනිත්්‍යව දැනන්නේ දැනන්නේෑ නද නමුත් දැ ඇදුුම් කියනකොටම ඇදුුම් දැුණා නේද. හුස්ම කියනකොට හුස්ම දැරුණා. නමුත් බලට මෙතැන්දිති වෙන වැඩේ ළඟට ඒරග භාවනා කරකර හිටියකෙන අර ඇතිකරගත් අකුසලයි කියල ඇතිකරගත් අර කුසල හැඟීම අමාරුවෙන් ආයාසය නැ නැ න නැවත නැවත වර්ධනය කරගෙන යනකොට. නැවත නැවත වර්ධනය කරගනට මොද වෙන්නේ. ආයාසයෙන් ඇති කරගත්ත හැඟීම මොකද වෙන්නේ හොඳ්‍ර කල්පනා කරලා කිය මොවවිද. කටකට බයි නතු කියන්. ආයාසිෙන් ඇතිකරගත්ත හැඟීම මොකද වෙන්න. නිරායාසයන්? එඩ පටන් ගන්නවා. නිරායසය ක අපේ මුළු ජීවිතය මේ ලක්ෂණය තිනවා ආයාසයෙන් වාහනල වන්නඩ පුරුදුනන්නේ. නේද ඉඩ පසේ මොකද වෙන්න. වෙන කතාතෙක ඕන එක එකක පුළවා. නිරායාසෙන් පුළුවන්ට පස් නද. එහිතේ ස්වභාවය. නේද. එනම් ආයාසය අර කුසල හැ කුසල හැකිීම වර්ධන කරගත් අමාරුවෙන් එම අමාරුවෙන් වර්ධය කරපු කුස හැඟීම නිරායාසයෙන් ෙන්ට පටන් ගන්න. එකකකිෙන කුසලය කිහිතේ නැගුණාය කියලා. හරිද? මේ නැගීගෙනන වෙලාවේ අතපය දැනන්නේ න ඉතින් අතපය ගැන අදහස් ඇති වෙන අධදයක මෙමති බද්ක සමහරයට දැනනිකක් ඉස්සනාාවගේ කියලා නෑ වගේ කියලා හරිද ඒ වෙලාව අතට හිත යමුකරත් ඒක දැනන්නේ නෑ හරි රිත්සල මංකවම දැන්ර ඉස්සලකව මේ ඇඳුන් කියලා කියනකට ඇදුම් දැනවා කියනන්නේ ැම අතුර විදරත් න මේ ඇගල තීකට හල්ල නිස්සල තිබ ඇගල නට නේද නමුත් අර වෙලා මේ අර ීදුර මිදුරා ඒ අයිස්නං හෙල්වට හෙල්ලෙන නෑවගේ අරවෙලාවේ පැහැදිලිවම අදදක කියලා මෙිනහිකරාට අධ දැනෙන්නේ දැනෙන් නැතිවවා. සරීරය දැනෙන්නේ ක්‍රමක්‍රමයෙන් ක්‍රම්‍රමයෙන් සරීරය දැනන්නේ නැව ඒගෙන කාය සංකාරය කයහින්දා ඇතිවෙන සැකසීම් සංසිින්දනවාය කිය හරි ඇයි ඒ එහෙම වෙන්නේ අ එක දිගට එක දිගට නිරායාසෙන් අර හැඟිමවා නිරයාසයෙන් එකක් පිටිපස්සේ එකක් අර ඇති කරගත කුසල හැඟිීමම එනවනම් නිකම් දැම්මට කරන්න වැඩත්ති නොද. නෑ නේද. ඒනක බාාවනා ප්‍රගුණ වෙලා ඔකට කියෙනවා විතක්ක චෛතසිකය කියලා. විතක් කියලා විතක්ක කියනෙ තේරුම ඒ චෛතසික ධර්මයට කියන පකින්න එක චෛතසිකයක් කියලා මේ චෛතසික ධර්මය ස් භාවය තමයි ගත්ත අරමුණ නැවත නම් වන එක. ඒ චෛතසිගේ ප්‍රබල කර පුහම ඒ වැඩේ මොක් දර්ය නිග ර ලෑන් ස්තර ජිමක් ස්ටාට් කරගේ අමාරුවෙන් නිස්සල්ම කරවන් ලිවර දා ේද හ ික්ට වේගෙන් 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 වෙන් කර ඒේක ස්ථාටනාා වගේ මේක දැන් අමාුවෙන් අපි කරකෝල දුන්නක් කුසල හැගීමකට දැන් ඉබේවෙන්ට පටන් කර. ඉබේම ඒ හැගීම මනං එකදිට ඇතිවෙන්නේ කයදැනෙන්ට පුළුවන් ඇත්තටම කයදැෙන්ට පුුවන්කම පැහැත් දිලිවම නෑ ඒ හැගීම ගන්නවා හැඟීම විසිෙනවා නද. කයදැනෙන්ට පුලුවන්කමක් නැතිහින්දා පුදුමාකාර සැපයක් ඇත. ඒයි කලින් මේ කට්ටියකිවා දැනන්න නැත්තන් සැපයකව මතකද කු පුටුව ගැන කතාර. දැ එන්නේ නැතිකමයි සැපකිලා කිවා. එහනම් හා ඕන තැනක දැවිල්ල වගෙනේද. අන්න ඒ සැපය තියන ඇතන පරිමසයි. ඒ විත රක්නෙවෙයි කාමච්චන්ද ව්‍යාද තිීන මිද උදච්චකුක්ුච චිච්චාද යන කකුසල ධර්මයන්ගේෙන් පිරිච්චමය හිත. කුසල හැඟීම එකකටනවනම්. ඒ එකක්වේද. එහනම්? ය ගැ මේහි කර කර දක්වීමම් එතන නැත. අනාගතයේ ප්‍රාථනා කර කර දුක්වීම් නැත නද තරහා නැත නද ඇයි එතන පැහදිලි සඳහ කර විච්ච කාමයෙහි කාමයෙන් වේච විච් අකුසලයහි දම්මහි අකුසල ධර්මයන්ගගේ සම්පූර්ණය ව වෙච්ච සවිතක්කං විතර්ක සහිත සවිචාරං විචාර සහිත විවේකජම්ප්‍රීති සුකං විවේකය ලැබිලා දැන් ඒත නැත්තාට ජීවිතය පලනි වතාවට. විවේකය මොකක්ද කයට ප්‍රතිචාර දැක්වීමක් නැත නේද දඟ ලමයන්නව කියන්නකෝ ආයම්ම කෙනකුට බලාගන්න හම්බිලා. ඇ තිබේ ඉන්ද දෙන්න ඔක්කොම පෙරලනවා කෑ ගහන ර ඉල්ලවා මෙවා ඉල්ලනා ඉතින් ඒගේ වැඩේ අල් ළමය බලාගන්න ඒ වගේ වැැත්ව මේ කය නේද. අරහිට අරුණනවා මෙහට අරුණවා කියලලා අපිට කියනවා අප හිත නද වතුරු ටිකප්පෝනවා දැන් කෑම දෙනවා දැන්. ඇීතල කරන පොරෝණවා කිය කියනවා ඉදිට ඔකුටෝම ප්‍රචාර දක්ව දක් ඉන්නවා අපි. අර ආයම්ට මොන හිතේ දර දංඟව ලමය පෝඩක්ර නිදා ගත්තු. අපේ අන්තන්ටික වකිව ඉන් පුළුවන් ව කියලා හිතනවා වගේ මේකාය දැනන්නේ නැතිවගාම මහා සැපයක් අපේ හිතරට දැන්නකරෙන චිත්ත සංකාරයක් කියලා. විළඟට අර පීඩාකාර අදහස් නැතිවෙන හිද මහා ප්‍රීතියක් ඇති වෙන. ඒකට කියන. එනම් ප්‍රීතිය කියෙනකතින්නේ ඇයි කාමච්චන්දාද අයි වෙන හිද. ර ගලාන ල්පකින් ගලාගෙනෙන ප්‍රතියක් වතුරෝ වගේ නිකම්ම ප්‍රීතියක් ගලාගෙනවා තුළේ. ඒ ප්‍රීතිය දැනවා ඒ ප්‍රති විදිනවා. එනම් ඔන්න ඔය අවස්ථාව තමයි බුදුරජාණන් වහන්සගේ ධර්මය තුළින් ප්‍රාථමිකවම කෙනෙකුට ඉස්සෙල්ලාම ඇතිවෙන සැප ආසනය හැබැව ආසනයෙන් බහින්් වෙනවා නේද ඔක ලෞකිකයි නේද ඔය ආසනය ඔට කියෙන විශ්කම්පන ප්‍රහණය කියලා ආසනයෙන්ම් බහින්ට වෙනවා. හරිද නමුත් බැස්සට ඒ එතැන්තේනකම් භාවනාවක් අවුරහල වර්ධනය කරාද අන්නේකට කියෙනවා සිහිය පිහිටවා ගත්තාය කියලා අන්න එතනැත්ට සාමාන් සමාජයට ගිහාමට මන්තැන් කිව නේද රිස්ල නාප්‍රකා දේවල් කියලා වා කොචරලා මත යද කියලා නේද එතවට කිවන මේ බණටි හලයනකම් විතරයි කියලා නත් භාවනාවතට වර්ධනය කරගත්ත නම් එයට සාමාන්‍ය ජීවිත හැමවෙලීම රදහස මතක තරෙහින්ද මුලාවට පත්වෙන්නේ නිවන්දකින්ට අවශ්‍ය කරන පලවෙනි අංගේ විදියට ඔන්නව ඒ කාග්‍රතාවය මේ කාග්‍රතාව ඇතිකරගන්න ක්‍රම දෙක තුනක් තියෙනවා. තුනක් තියෙනවා. එකක් තමයි ඔය වි ිල්වන්තව ගුණුවන්තව කටයුතු කර එක. අනිත්තක තමයි සිිල්වන්තව ගුණුවන්තවම යම්දුරකටටයුතු කරගෙන සමතයක් වර්ධනය කරන එක. අනිත් එක තමයි මේ විදිහට විදර්ශනාවක්ම වර්ධනය කරලා එව නිියකක්වදාගේ ඇතිකරන්න අනිත්තක තමයි නිවන්දැක් ක කියෙන තිවනේ අගතාව එෙනං. න්නඔ ත්වට පත්වෙලා තමයි අප අපේ ඇහැ අරන්ඩෝනෑ විදස්සන පැත්තරඩ නේද විදස්න පතරෙන්ඩ් පුළුවන් වෙන්න ඔතෙන්ට වර්ධනය කර ගත්ත කෙනෙකුට ඒකින්ද ඔන්නේ ආසනය තමයි අප ටිස්සෙල්ලාම ලැබෙන එක කවද්දාක්කත් මේ තාක්ෂණයට ලංකරන්න පුළුවන් ආසනයක් නෙවෙයි ඒ ආසනය ඉඳගත්තහමකාය දැනෙන්නේ නැති සැපය අති තරමුණ වලට අනාග තරමුණ වලට හිත යන්නේ නැති මහා සුවදායක තත්ත්වයක් තියෙන ඒ උපරිම සැපය ප්‍රීතිය තියන එක අරමණ හිත නැවතිලලා තියන පැේ පුක්තියන්න පුුවන්කමක් තිය එ ජීවිතයටට වටිනාක් මද ෝකට කියෙන උත්තරි මනුස ධර්ම ඇතකරගත්ත කියෙන ජීවිතයේ ළංඟා කරගණ්ඩෝ නාසනයද නැද්දෝක. මම විස්තර කරපු විදිහට මේ අට හිත හිතෙන් ඇැ්ද මේ අපට කරන්න පුළුවන් කියලා. එක ළඟා කරගන්නඩ බැරියාසනයක් නවේ හැයි සපස හොයන් දැ කොච්චර කැවුණ. ේ පැය විසිහතරෙන් පැය අටක් බුදියයාව කියන්නටක හෙන දසයක් ඇැවුණා සැපාසනොයන්ට. නේද. අදයිදම් පුළුවන්න් දාසේෙන් එකක් අඩුමගාන. නේද. දවසකරගන්න පැය දාසයෙන් එකක් භාවනාවකට. යොමු කරඩ ඒ තැනැත්තාට යාස්සනයටට හැබයි දෛනිකව එකට පුරදු කිරම් කරන්නන ැඩි කැඩි ැතුව. ඒේෙෙන මයායාවන ප්‍රාර්ථනා කරනවා ඉතාම වාසනාවන්ත පිරිසක් විදිහට තමන්ගේ රටෙන් ඇත් වෙලා ඉන්න. නමුත් තමන්ගේ සංස්කෘතිය තමන්ගේ ආගම තුළ රටේන්න ජනතාවටත් වැඩිය බොහෝම පැහැදීමකින් බොහෝම හැඟීමකින් කටයුතු කරන වාසනාවන්තම පිරිසක් විදිහට මේ කරන සත්භාවය කරන සියලුටයුතු හතුකොට ගෙන ුදුරජාණ වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව තමන්ගේ ජීවිතය සකස් කරගන්ඩ තමන්ගේ හිතේ කුසල ධර්ම වර්ධනය කරගණඩ සියලු අකුසලයන් දුරුරගන්ඩ. බාගතහැකි උත්තර මුසධර්මයන් ඇතිකරගෙන නවසාහන වසයෙන් අද සඳහන් නොගපු. නමුත් ස්තීර සැනසීමක් කියලා කියන විදර්ශන අවබෝධයකින් හිත්තවර තිය කෙස් ධර්මයන් නැවත නොනැගටන විදිහටම සයනය කරවන්නට අවශ්‍ය කරන ශක්තිය දෛරිය ලැබේවා උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසන්නට මේ බුද්ධ සාසනයේදීම, මේ පින්වත් ඇත්තන්ට අවශ්‍ය කර ශක්තිය දෛරිය ලබේවා කිය ප්‍රාර්ථනා කරවා. සටචබුම්ම්ට දේවානාගා මහිද්දිික punyaන් tanganmudhita cirang rakkka tussa senang cirang rakkaතුදේ senang cirangrakkka තුang පති සබීතිවයජන්තු සබරෝගු විනස්සතු මතේ බවත්තන්තරයෝ සखදීගායකෝ බව බතු සබමංගlang රකන්තු සබදවතා සබ බුද්ධානු භාවෙන සබදම්මානු භාාවේෙන සබබ සංගානු භාාවේන සදාස්ොතිී භවංතුතිේ